සුබ දවසක් සියලු දෙනාටම අපි ගිය සතිය ආරම්භ කරා නව සහස්ත්‍රය සඳහා ගුරු භූමිකාව කෙසේ සකස් වී යුතුද යන්න පිළිබඳ පුළුල් කතිකාවතක් ඔබ දන්නවා මුළු ලෝකෙම ගමන් කරන්නේ 2030 වනකට තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මේ තිරසාර සංවර්ධන ඉලක්කවල 4 වෙනි ඉලක්කය තමයි ගුණාත්මක අධ්‍යාපනය ගුණාත්මක අධ්‍යාපනය ස්ථාපිත කිරීම සඳහා ලෝකේ සෑම රටක්ම පුළුල් දායක කාර්යභාරයක් මෙවනකොට ඉෂ්ට කරනවා. ඒත් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ස්ථාපිත කිරීම සඳහා ගුරු භූමිකාව වෙනස් වෙන්න ඕනේ. ඒත් ගුරු භූමිකාව 21 වෙනි සතවර්ෂය යනකොට කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන එක ගැන කතිකාවතේ අපේ ප්‍රධානම අපිට වටිනාම සම්පත් තමයි පසුගිය දශකයේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය ලංකාවේ පාසල් පද්ධතියට හඳුන්වලා දීලා විදුහල්පතිවරු කලාප අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු අධ්‍යාපන ශාස්ත්‍රීය සීලොම දෙනා පුහුණු කරලා පාසල් පද්ධතියේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රම හඳුන්වලා දුන්න ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආච් දේශමාන්‍ය ආචාර්ය අයල් ගිනිගේ මැතිතුමිය එතුමියගේ ප්‍රධානත්වයෙන් එතුමියගේ අධ්‍යක්ෂීම් දැනුම මේ සියලු දේ එකට එකතු කරලා දැනට ඉන්න ගුරු පද්ධතියටත් ඒ වගේම අලුතෙන් ගුරුවරියන් වෙන්න බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ට ඒ වගේම සමස්ත අධ්‍යාපන පද්ධතියටම මේ 21 වන සතවර්ෂයට අවශ්‍ය නව ගුරු භූමිකාව පිළිබඳ මේ කතිකාවතේ දෙවෙනි දේශන ආරම්භ කරන නිසා මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා දේශමාන්‍ය ආචාර්ය අයල් ගිනිගේ මැතිතුමියට 2020 जूनी मस रात्रि अध्यापन विकास තමයි ඔබ සියලු දෙනා සහභාගී වෙලා පිස්සිටින්නේ මේ වැඩසටහන යටතේ අප බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයේ නව ප්‍රවණතා ඔබට හඳුන්වා දෙමින් 21 වන සතවර්ෂයේ අධ්‍යාපනයේ වෙත ඔබ ගෙන යාමටයි මම පළවෙනි දවසේ මේ වැඩසටහනේ ග්‍රාහක කණ්ඩායම් ඔබට හඳුන්වලා දුන්නා. කවුද මේ ග්‍රාහක කණ්ඩායම්? ප්‍රධානම කොටස තමයි පාසල්වල උගන්වන ගුරුවරු. ඊළඟට ඒ අය අධීක්ෂණය කරන පිරිස්. පාසල් මට්ටමේ ඉන්නවා. පාසලේ විදුහල්පති. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති සහ වෙනත් කළමනාකරණ පිරිස්. මේ පාසල් මට්ටමේ ඉන්න කට්ටිය ඊළඟට මේ ගුරුරුන් අධීක්ෂණය කරනවා අධ්‍යාපනික ධූරාවලිය පිරිස. ඒ අය තමයි අධ්‍යාපනික ධූරාවලියේ කොට්ටාෂ කලාප පළාත් ආදී විවිධ මට්ටම්වල සේවය කරන අධ්‍යාපන අධ්‍යක්ෂවරු. ඒ වගේම කොට්ටාෂ කලාප මට්ටම්වල කටයුතු කරන ගුරු උපදේශකයෝ. ඊළඟට මේ ගුරුරුන් සංවර්ධනය කරන संख्यान जालस्तमेट गुरु रूम संवर्धने गुरु अध्यापन ऐसा इन विधवाल पतिवर गुरु रूम विन कलमना करणाम अध्यापन दूरावल इन अध्यापन अध्यक्ष गुरु उपदेशक हरुणाम मे गुरु सर संवर्धन कृत्यट सहभाग्यवेन गुरु अध्यापन अभी मे वरसि प्रधान ग्राहक कंडाय मकल ඒ වගේම තමයි පාසලට ළමයි එවන දෙමව්පියෝ අපේ වැදගත්
ග්‍රාහක කණ්ඩායමක් පාර්ශව කරු වන් කොටසක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපනයෙන් පරිබාහිරයට අපි යනවා. අධ්‍යාපනයෙන් පරිබාහිර උසස් අධ්‍යාපනයේ තියෙනවා. තෘතීක අධ්‍යාපනයේ තියෙනවා. අන්න මේ අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු වල නිරත පිරිස් අපේ ග්‍රාහක කණ්ඩායමට අයත් වෙනවා. ඒ වගේම අපේ රටේ විවිධ කර්මාන්ත තියෙනවා. සේවා ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, නිෂ්පාදන ක්ෂේත්‍රය වෙන්න පුළුවන්. ඒතර මේ ආයතනවලට අනුබද්ධව මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වායේ වැඩ කරන අයත් අපේ මේ මේ වැඩසටහනේ ග්‍රාහක කණ්ඩායම. ඉතින් තවත් විශේෂ ග්‍රාහක කණ්ඩායමක් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ තමා මේ වැඩසටහන සංවිධානය කරන දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය යටතේ ඩිප්ලෝමා පාඨමාලා හදාරන පිස්. මේ ආයතනය රට පුරා මධ්‍යස්ථාන පිහිටවල විවිධ වර්ගවල ඩිප්ලෝමා රටේ තරුණ පිරිසට ලබා ගන්න ඉඩ සලස්සලා තියෙනවා. මේ අතර මුල් ළමාවී රැකවරණය හා සංවර්ධනය යටතේ ක්‍රියාත්මක වෙන පෙර පාසල් ඩිප්ලෝමාව වැදගත් තැනක් ගන්නවා. ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමාව, විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමාව, මේ ආදී වශයෙන් ඩිප්ලෝමා රාශියක් රටේ තරුණ පිරිසට ලබා දෙන්නට මේ ආයතනය කටයුතු කරනවා. අන්න එහෙනම් ඒ ඩිප්ලෝමා ධාරීන් වගේම මීට පෙර මේ පාඨමාලා හදාරලා අද විවිධ සේවාවන්වල නිරතව සිටින ඒ අයත් ඒ ඩිප්ලෝමා ධාරීනුත් මේ වැඩසටහනේ පාර්ශ්වකරුවන් වශයෙන් හඳුන්වන්න කැමති. ඉතින් මෙන්න මේ විදිහට අධ්‍යාපනය ගැන නන් අයුරින් උනන්දු වෙන අපේ අධ්‍යාපනයේ නන් අයුරින් දායක වෙන විවිධ පාර්ශ්වකරුවන් ඉලක්ක කරන් තමයි මේ වැඩසටහන අපි සංවිධානය කරන්නේ. දැන් ඊළඟට මේ කදා ඔබට ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න. මේකට හේතුවත් මම එදා කිව්වා ඉංග්‍රීසි පද කීපයක්. ඒවයි සිංහල අරුත් ඔබට හඳුන්වලා දීලා මේ ඉංග්‍රීසි පදවලට ඔබ යොමු කරන්න. දැන් මේක ඉංග්‍රීසි අපි ඉගෙන ගන්න ආවරණයක් වශයෙන් නෙමෙයි. අපට බැබලෙන්න, ලස්සන වෙන්න, හැදෙන්න ආවරණයක් වශයෙන් නෙමෙයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ සඳහා විශේෂ අවශ්‍යතාවක් අද උදා වෙලා තියෙනවා. මොකද ඉංග්‍රීසි නැතුව අපට අලුත් දේවල් යන්නට බෑ. අලුතින් සොයාගන්න දේ ඉස්ලාම් පළ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපට සිදු වෙනවා අන්තර්ජාලයට ගිහිල්ලා මේ නව දැනුම සොයාගෙන, ඒ කියන්නේ ලිපි කියවලා, ඒ වගේ පොත්පත් ඉංග්‍රීසියෙන් ලියුණු පොත්පත් කියවලා මේ නව දැනුමට පිවිසෙන්න සිදු වෙනවා. එහෙනම් මෙතෙන්දී ඉංග්‍රීසි අපිට ගොඩක් වැදගත්. මොකද අනාගතේ අපේ ගුරුවරයා අපම විය යුතු නිසා. කිසිම කෙනෙකුට බෑ අපට උගන්න. කිසිම කෙනෙක් නැහැ මේ සීක්‍රෙන් වෙනස් වෙන දැනුමට අවතීර්ණ වෙලා ඒ සියල්ල ලබා ගන්න පුළුවන්. මම එදා ඔබට හඳුන්වා දුන්න වචනයක් දැනුම පුපුරායන යුගයකයි අද අපි ජීවත් වෙන්නේ. දැනුම පුපුරායන යුගේ. An era of knowledge explosion කියලා කියනවා. එතකොට බලාගෙන ඉඳදී දැනුම දෙගුණ. කොහොමද මේක දෙගුණ වෙන්නේ? මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා අවුරුදු 10ක් ගියා පවතින දැනුම දෙගුණ වීම. අද අවුරුදු 3ක් වගේ කාලයකින් සමහර වෙලාවට ඊටත් වඩා කෙටි කාලයකින් මේ දැනුම දෙගුණ වෙන බව හොයාගෙන තියෙනවා. එහෙනම් මෙසේ වෙනස් වෙන දැනුමට අවතීර්ණ වෙන්න අපට ඉංග්‍රීසි නැතුවම බැහැ. ඒ නිසා මේ ඉංග්‍රීසියෙන් මේ කදා ඉදිරිපත් කරමින් ඉංග්‍රීසි පද රාශියක් ඔබට හඳුන්වා දෙමින් මේ වැඩසටහන අපි සිංහල ඉංග්‍රීසි දෙකම එකතු කරලා මේ ක්‍රියාත්මක කරන්නේ 21 ශතවර්ෂයේ උදා වෙලා තියෙන මේ අවශ්‍යතාවට විසඳුමක් වශයෙන්. අපි දැන් එදා පටන් ගත්තා new trends in education කියන මේ කතාව හඳුන්වා දුන්නා අධ්‍යාපනයේ නව ප්‍රවණතා. ප්‍රවණතාවක් කියන්නේ වෙනසක්. නිකම්ම වෙනසක් නෙමෙයි, කාලයත් එක්ක ඇති වෙන වෙනසක්. මේ වෙනස සංවර්ධනයක් වගේම පරිහානියක් වෙන්නත් පුළුවන්. පරිහානියක් වෙන්නත් පුළුවන්. ඔව්. හොඳයි, එතකොට අපි එදා පටන් ගත්තා අධ්‍යාපන වර්ග ගැන
කතා කරා. අධ්‍යාපන වර්ග තුනක් මා ඔබට හඳුන්වා දුන්නා. මෙන්න පළවෙනි වර්ගය ජෙනරල් এডুকেෂන්. මොකක් අය මේ නම දන්නේ? මේ තමයි පාසල් අධ්‍යාපනයේට අධ්‍යාපන විද්‍යාවේ පාවිච්චි කරන නම. ජෙනරල් এডুকেෂන් කියලා කියනවා. මේක වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? රටේ උපදින සෑම දරුවෙකුටම විවෘත වෙච්ච එකම අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ නිසා සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අපි වැදගත් මෙහෙවරක් ඉටු කරන්න. මේක අපිට ලොකු ආඩම්බරයක් ඇති කරගන්න පුළුවන් දෙයක්. එහෙනම් පාසල් අධ්‍යාපන විශේෂයෙන් වැදගත් මට්ටම් දෙකක් මේකේ තියෙනවා. 1 සිට 5 දක්වා පන්ති ඇතුළත් ශ්‍රේණිය ඇතුළත් ප්‍රාථමික මට්ටම. 6 සිට 13 දක්වා ශ්‍රේණිය ඇතුළත් ද්විතීයික මට්ටම. ඉතින් මෙතෙන්දී මේ අධ්‍යාපන පද්ධතියට වින කරන විභාග දෙවර්ගයක් මම ඉස්සර හඳුන්වා දුන්නා. එකක් තමයි ප්‍රතිමාන මූලික විභාග. අනිත් එක තමයි නිර්ණායක මූලික විභාග. නිර්ණායක මූලික විභාග වල නම් වරදක් නැහැ. සෑම කෙනෙක්ම යම්කිසි ප්‍රාප්ති මට්ටමකට ගේන ඉගෙනෙන්න. ඒ කියන්නේ යම්කිසි මට්ටමකට ගෙන එන තමයි ඒ විභාග උත්සාහවත් වෙන්නේ. එතකොට ලකුණු 40ක් ගත්තොත් ඒ සියලු දෙනාම සමත්. ලකුණු 55ක් වගේ ගණන් ගත්තොත් ඒ සියලු දෙනාටම සම්මාන සාමාර්ථ තියෙනවා. ලකුණු 70ක් වගේ ගත්තොත් එයාට විශිෂ්ට සාමාර්ථ තියෙනවා. ඒ කියන්නේ යම් මට්ටමකට ආවොත් එයාට සමත් වෙන්න ඒ අදාළ ප්‍රාප්ති මට්ටමට අදාළ හැකියාව ලබා ගන්න පුළුවන්. ඉතින් වරදක් නැහැ මේ criterion reference testing නිර්ණායක මූලික ඇගීම් වල වරදක් නැහැ. නමුත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන්න අද යොමු වෙලා තියෙනවා. මොකද දෙමව්පියන්ගේ බලවත් ඇවිටිලා නිසා දරුවන්ට විශාල තරඟයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල අවශ්‍යතාවක් දරුවන්ට ඇති කරලා තියෙනවා. හොඳ විෂය ධාරාවන්ට තේරෙයි. ඒකට වඩා වාසිදායක විෂය ධාරා තියෙනවා. විද්‍යා විෂය ධාරාව, ගණිත විෂය ධාරාව ඒවට ගියොත් වැඩි වාසි ලබන්න පුළුවන්. අන්න එහෙම බලපෑම් ඇති කරලා අනවශ්‍ය තරඟයක් මේ සාමාන්‍ය පෙළ මට්ටමේ ඇති කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ මට්ටම කියන්නේ නිර්ණායක මූලික පරීක්ෂණ පවත්වන මට්ටමක්. පාසල් අධ්‍යාපනයේ තවත් විභාග දෙකක් තියෙනවා. ඒවා ප්‍රතිමාන මූලික පරීක්ෂණ වලට යටත් වෙන්නේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය. තාම ධර්ම තරගයක් තියෙනවා හොඳ පාසල් තෝරා ගැනීමට. ඒ වගේම ආපෝස උසස් පෙළ විභාගයේ විභාගයත් තරගකාරී විශ්වවිද්‍යාලයේ තියෙන සීමිත ඉඩකඩ සඳහා අපේ දරුවෝ සූදානම් කරන්නට, අපේ දරුවෝ ඇතුළත් කරගන්නට කටයුතු කරන විභාගයක් නිසා. ඒතර ප්‍රතිමාන මූලික විභාග හැමතිස්සෙම තේරීමක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අවස්ථා කීපයක් තියෙනවා ඒ සඳහා වැඩිම ලකුණු ගත්ත පිරිස තෝරනවා. එහෙනම් ඉහළ ලකුණු ගත්ත අයත් සමතුන් විදියට සැලකන්නේ නැහැ. විශ්වත් විභාගයට ලකුණු 200කින් තමයි ලකුණු ලබා ගන්න ඕනේ. 175 ගත්ත අයත් අසමත් වෙනවා. මොකද කඩේම් ලකුණු 175ට වැඩි වෙනවා. මම මේ වගේ ගිය වැඩසටහනේදී කියලා දුන්න පසුගිය වැඩසටහනේදී ඒක සමන් නැවත කියන්නේ නැහැ. මෙන්න මේ වගේ කාරණා කීපයක් අපි සාමාන්‍ය අධ්‍යාපනය ගැන සඳහන් කළා. ඊට පස්සේ අපි යනවා මේ අධ්‍යාපනයේ දෙවන කොටස උසස් අධ්‍යාපන. හයර් এডুকেෂන් කියලා කියනවා. ඉතින් මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. 1770 තමයි ලංකා වෛද්‍ය විද්‍යාලය ඇති වුණේ. 1921 ඇති වෙච්ච ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොලීජියත් එක්ක එකතු වෙලා අපේ රටේ පළවෙනි ලංකා විශ්වවිද්‍යාලය ඇති වුණා. කොළඹ නගරයේ මේක පිහිටුවේ යුනිවර්සිටි ඔෆ් කොළඹ කියලා නම් කළා. ඉතින් පස්සේ මේ විශ්වවිද්‍යාල ක්‍රමක්‍රමයෙන් විකාශය වෙලා ගිහිල්ලා අද වෙනකොට විශ්වවිද්‍යාල 15 ඇති වෙලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල වලට අනුබද්ධව පශ්චාත් උපාධි ආයතන 11කුත් අද ක්‍රියාත්මක වෙනවා. හොඳයි, ඉතින් හයර් এডুকেෂන් ගැන අපි ඔයගේ කරුණු ටිකක් කතා කරා. ඊට පස්සේ අපි ගියා තෘතීක අධ්‍යාපනයට, අධ්‍යාපනය ගැන කතා කරා. මේක මෑත කාලයේදී නැවත ජනප්‍රිය වුණත් බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන තැනක් තමයි, තියෙන ඒකකයක් තමයි, තියෙන තමයි මේ තෘතීක අධ්‍යාපනය. ඇත්තෙම 1893 තමයි පළවෙනි කාර්මික විද්‍යාලය මරදාන නගරේ ආරම්භ වුණේ. හැබැයි ඊට පස්සේ මේ අධ්‍යාපනය යම් නිද්‍රාශීලී තත්වයකට පත් වුණා, නිෂ්ක්‍රීය තත්වයකට පත් වුණා. නැවත සක්‍රිය වෙන්න ගත්තේ 1990. එහෙනම් විවිධ පනත් ඇති කරලා, විවිධ කොමිසම් බිහි කරලා මේ අධ්‍යාපනය
සක්‍රිය කරලා 2004 වෙනකොට අලුත් අමාත්‍යංශයක් යටතේ මේ තුතියක අධ්‍යාපනයේ ඉතාම සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් අද ස්ථානගත කරලා තියෙනවා. මේ තුතියක අධ්‍යාපනය දැන් මේක ඇති වුණේ ඇයි? මොකද ළමයි තුල විශේෂයෙන්ම තරුණ තරුණියන් තුල විශාල වශයෙන් කලකිරීම ඇති වෙන්න ගත්තා. අපේ රටේ තියෙන්නේ කොහොම මේ ශාස්ත්‍රීය පැත්තට නැඹුරු වෙච්ච අධ්‍යාපන ක්‍රමයක්. අපි කියනවා ඇකඩමිකලි ඕරියන්ටඩ් සිස්ටම් එකක් තියෙනවා. ඇකඩමික් කියන්නේ ශාස්ත්‍රීය පැත්ත. ඇකඩමික් පැත්තට නැඹුරු වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒක නිසා මේ අධ්‍යාපන ක්‍රමය හැම ළමයෙකුටම ගෝචර වෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ දකුණු මුලයේ වම් මුලයේ සංවර්ධිත විචාරශීලී චින්තන හැකියාව තියෙන ළමුන්ට. ඒගොල්ලෝ ඉලක්ක කරලා උගන්වනකොට අර දකුණු මුලයේ සංවර්ධිත බහුතර කොටස නිර්මාණශීලී දක්ෂ දරුවන්ට මේ අධ්‍යාපනය ගෝචර වුණේ නැහැ. ඒ නිසා කලකිරීම ඇති වෙලා අධ්‍යාපනය එපා වෙලා මේ අධ්‍යාපනයේ ඉනිමගේ අධ්‍යාපනික ඉනිමගේ විවිධ තැන්වලදී මේ ළමයි මේ අධ්‍යාපනයෙන් අයින් වෙන්න පටන් ගත්තා. ඉතින් ඔකට කියනවා drop out කියලා. ඉතින් අධ්‍යාපනයේ අදහැලීම් වැඩි වුණා. පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන අය සියලු දෙනාම ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ඇතුළත් වෙන අය පාසලේ රැඳී සිටියෙත් නැහැ. ඒ අය විවිධ මට්ටම් වලින් අදහැලිලා උසස් පෙළට යම් පිටසක් පැවිණි. උසස් පෙළට එන අය පාඩි වෙනවා උසස් පෙළ විභාගයට. වැඩි දෙනෙක් උසස් පෙළ විභාගයෙන් සමත් වෙන්නේ නැහැ. ඒ සමත් වෙන අය genuත් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ ඊට 20ක් වගේ ගාම සුළු පිරිසක්. එහෙනම් කිසියම් වයසක ළමයි ළමයි අරගෙන බැලුවොත් කිසියම් අවුරුද්දක ඉපදෙන ළමයි අරගෙන බැලුවොත් තාමත් අපරච්චි විශ්වවිද්‍යාලයට යන්නේ 7ක් 8ක් වගේ ප්‍රමාණයක්. ඒ වයසේ ළමයින්ගෙන් කිසියම් වයසක ළමයින්ගෙන් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. මුල් කාලයේදී 2ක් ගියා. ඊට පස්සේ නව සංස්කෘතියත් එක්ක 5.5ක් යනවා. අද 7ක් 8ක් වගේ ගණක් යනවා. විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වෙච්ච නිසා මේ ගාන වැඩි වුණත් මේක අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් නෙවෙයි. දැන් දියුණු රටවල කැනඩාව වගේ රටවල උසස් පෙළ සමත් වෙන සෑම ළමයෙකුටම විශ්වවිද්‍යාල වරම ලැබෙනවා. ඉතින් අපේ රටේ ඒ තුනක් කරන්නේ උසස් පෙළ සමත් වුණත් විශ්වවිද්‍යාල වරම් මුලපොපු අය ඉන්නවා. ඒක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. අපේ තරුණ පිරිස කලකිරීමට පත් කරන තත්ත්වයක්. අන්න ඒ නිසා තමයි මේ තුතීක අධ්‍යාපනය අපට වැදගත් වෙන්නේ. මේ තුතීක අධ්‍යාපනය තවත් අවස්ථාවක් ළමයින්ට ලබා දෙනවා. අපි කියනවා දෙවන අවස්ථාවක් ලබා දෙනවා විශ්වවිද්‍යාල වරම් ලබන්න. අන්න ඒ නිසා බලන්න ඊතලේ. ඒක සාමාන්‍ය අධ්‍යාපනයට අපි යනවා. උසස් අධ්‍යාපනයට අපිට එකතු වෙන්න බැරි වෙනවා. මොකද අපි හැම කෙනාම වම් මුලේ සංවර්ධිත විචාරශීලී අය නෙමෙයි. අපිට ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ഘോഷරනේ. ඒ නිසා අපි පාසලෙන් යම් යම් මට්ටම් වල ඇදහැලනවා. ඊළඟට දැන් අපිට පුළුවන් තෘතීක අධ්‍යාපනයට ගිහිල්ලා ඒක ඔස්සේ නැවත උසස් අධ්‍යාපනයට පිවිසෙන්න. ඉතින් මේ සඳහා සකස් කරලා තියෙන අපි QIDA NVQ National Vocational Qualifications ජාතීය වෘත්තීය සුසුකම් රාමුව ගැන කතා කළා. ඒකේ මට්ටම් ගැන කතා කළා. එහෙනම් ඒ මට්ටම් වලට අනුව අදාළ පාඨමාලා තෝරා ගනිමින් තුතීක අධ්‍යාපනයේ හදාරලා ඒ තුතීක අධ්‍යාපනයේ ඉනිමගේ ඉහළට ගිහිල්ලා NVQ 6-7 කියන තැන්වලට ඇවිල්ලා උපාධියක් ලබා ගන්න අර මුල් අවස්ථාවේ බැරි වුණ අයට දෙවන අවස්ථාවක් ලැබෙනවා. මේක ඉතාමත්ම වැදගත් දෙයක් අපේ රටේ ඉන්න අපේ රටේ ඉන්න නිර්මාණශීලී දක්ෂ දරුවෝ උනන්දු කරවන. මේ විදිහට අපි මේ අධ්‍යාපන ක්‍රම තුන අපි ගැන කතා කළා. ඉතින් අමාත්‍යංශ තුනක් ඇතුලේ තමයි මේ අධ්‍යාපන ක්‍රම තුන ක්‍රියාත්මක වෙන්නේ. මේවට කියන මහා පරිමාණ අධ්‍යාපන ක්‍රමයේ අංග කියලා. එතකොට මේ large scale system of education මහා පරිමාණ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රධාන අධ්‍යාපන වර්ග තුන තමයි මේ කතා කරන්නේ. පත්‍ර මුල්ලේ ඉසුරුපායේ තමයි සාමාන්‍ය අධ්‍යාපනය සඳහා අමාත්‍යංශය තියෙන්නේ. උසස් අධ්‍යාපනය සඳහා වෙනම අමාත්‍යංශයක් තියෙනවා. සමහර රජයන් ඇත්තේ මේ දෙක එකබද්ධ කළා. එක අමාත්‍යංශයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
අද අමාත්‍යංශ දෙකක් සාමාන්‍ය අධ්‍යාපනයට එකකුත් උසස් අධ්‍යාපනයට එකකුත් අද මේ වෙනකොට අපේ රටේ දකින්න ලැබෙනවා. අලුතෙන් එකතු වුණා 2004 දී සුතික අධ්‍යාපනයේ සඳහා අමාත්‍යංශය. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය කියලා මේ අමාත්‍යංශය නම් කරලා තියෙනවා. ඒක අලුත් අමාත්‍යංශයක්. එහෙනම් අමාත්‍යංශ වර්ග 3යි. දැන් මේ වැඩසටහන වලට සමත් වෙන සහභාගී වෙන අර මම කලින් කියපු දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමාදාරීන් මේක අමාත්‍යංශයකටවත් ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභා යටතේ තියෙන කාර්යාංශයක් ඇස්තේ. විවිධ නම් වලින් මේ කාර්යාංශය හඳුන්වනවා. විවිධ නම් වලින් කාර්යාංශය හඳුන්වනවා. කාන්තාහ ළමා කටයුතු කාර්යාංශය කියලා අපි නමක් සුලබව පාවිච්චි කරනවා. අන්න එහෙනම් මෙන්න මේ කාර්යාංශවල අධීක්ෂණයට යටත් වෙලා තමයි අර මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය කියන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒගොල්ලෝ විෂයමාලා හදන්න උපදෙස් දෙනවා. එතකොට පෙරපාසල් ආරම්භ කරනකොට ඒ සම්බන්ධව හොයා බලනවා. ඒ කියන්නේ පුංචි ළමයින්ට හොඳ පෙරපාසල් අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් තත්ත්ව අද ඇති කරලා තියෙනවා. ඕන කෙනෙකුට මේ පෙරපාසල් වල උගන්වන්න බෑ. NVQ 4 තියෙන්න ඕනේ මේ පෙරපාසලක ගුරුවරයෙක් වෙන්න, කළමනාකරුවෙක් වෙන්න. ඉතින් මේ වගේ අලුත් අදහස් ගොඩාක් අද පද්ධතියට එකතු වෙලා හොඳ පෙරපාසල් අධ්‍යාපනයක් කරහා සූදානම් වෙච්ච දරුවෙක් අපේ ප්‍රාථමික පාසලට ප්‍රාථමික පාසලේ පළවෙනි ශ්‍රේණියට ලබා දෙන්න අද කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. එහෙනම් මේ අමාත්‍යංශ තුනටම අර ඩිප්ලෝමා ධාරීන් අයිති වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ තුතික අධ්‍යාපනයට එකතු වෙනවා NVQ 4 ලබන වෙලාවේ. ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කටයුතු පාලනය වෙන්නේ අර කාන්තා හා ළමා කාර්යක්ෂ මගින් පළාත් සභා මට්ටමේ පිහිටු වෙලා තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ක්‍රමේ හොඳ ලක්ෂණ බොහොමයක්ම තිබුණා. අපිට තිබුණා ඒ දවස්වල බාලාංශ පන්ති. අපි පුංචි කාලේ මේ බාලාංශ පන්ති වලට ගියා. අපි කියනවා ලෝව කින්දගාඩන් අප කින්දගාඩන් කියලා බාලාංශ පන්ති දෙකක් තිබුණා. පහළ බාලාංශය, ඉහළ බාලාංශය කියලා. ඒතර අවුරුදු 3 ළමයි තමයි 3+ ළමයි තමයි පහළ බාලාංශයට එකතු වෙන්නේ. පාසලේ තමයි මේ පහළ බාලාංශය ක්‍රියාත්මක කරන්නේ. අවුරුදු 4 වෙනකොට ඒගොල්ලෝ ඉහළ බාලාංශයට ආවා. අවුරුදු 5දී ඒ පාසලෙම පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වුණා. ඊළඟට ශ්‍රේණි පහක් සම්පූර්ණ කරලා 1 2 3 4 5 කියන ශ්‍රේණි සම්පූර්ණ කරලා වයස අවුරුදු 11 වෙනකොට ඒගොල්ලෝ 6 වෙනි ශ්‍රේණියට සමත් වුණා. ප්‍රාථමික අධ්‍යාපනය ඉවර කරලා ඒගොල්ලෝ 6 වෙනි ශ්‍රේණියට සමත් වුණා. එතකොට 6 වෙනි ශ්‍රේණිය श्रेणी उदाहरण श्रेणी श्रेणी विषयधारा दिखाई කලා විෂය ධාරාව ප්‍රදානයි විද්‍යා ගණිත සිසුන් සඳහා විද්‍යා විෂය ධාරාවකුත් ක්‍රියාත්මක වුණා. මේක ළමයි නෙමේ තීරුවේ පාසල විසින්ම තමයි මේක තෝරලා දුන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ 9 10 11 ශ්‍රේණිවල ඉගෙනගෙන ආපෝස්ස සාපිලි විභාගයට ලියලා අවුරුදු 16 වෙනකොට ආපෝස්ස සාපිලි විභාගය සමතුන් බවට බොහෝ දෙනෙක් පත් වුණා. ඊළඟ අවුරුදු දෙක ආපෝස උසස් පෙළට යොමු වුණා. 12 13 ශ්‍රේණිවල ඉගෙනගෙන අවුරුදු 18 වෙනකොට ඒගොල්ලෝ උසස් පෙළ සමත් කළා. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න සූදානම් වුණා. මෙතෙන්දි මා දකිනවා හොඳ දෙයක්. එදා අවුරුදු 18 සම්පූර්ණ වෙනකන් කිසිවෙකු විශ්වවිද්‍යාලයට බඳව ගත්තේ නැහැ. ඊට අඩු වයසෙන් ළමෙක් උසස් පෙළ සමත් වුණත් අවුරුදු 18 සම්පූර්ණ වෙනකන් විශ්වවිද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. නිසි පරිණතිය මේ ළමුන් ලබා ගන්න වෙතයි කියලා එදා බලාපොරොත්තු වුණා. දැන් අද අලුත් තත්ත්ව බොහොමයක් ඇවිල්ලා. සාමාන්‍ය පෙළ කරලා ඊට පස්සේ
කෙටිකාලීන අවුරුද්දක වගේ පාඨමාලාවක් හදාරලා කෙලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න පුළුවන්. උසස් අධ්‍යාපනයට යන්න පුළුවන්. මම නම් මේව දකින්නේ හොඳ සත්‍ය වශයෙන් නෙමෙයි. බාගෙත් සම්බපු කැවුම් කේක් ගෙඩි ඒ වගේ පිරිසක් අපි හැකි ඉක්මනට උසස් අධ්‍යාපනයට යොමු කරනවා. ඉතින් එහෙම ගිහිල්ලා මේ ඉගෙනීමේ කටයුතු අපට අවශ්‍ය විදිහට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. ඉක්මනින් හැම දෙයක්ම කරන්න බෑ. ඉතින් අපේ රටේ හොඳ ක්‍රමයක් තිබුණා නිසි පරණ තියලා ගොපය තමයි වයස අවුරුදු 18 විශ්වවිද්‍යාල වරම් ලැබුවේ. ඒ වගේම අද තියෙනවා ස්වයංක්‍රීය උසස් වීම. එතකොට කිසියම් ළමයේ ඒ ප්‍රාප්ති මට්ටම් වලට එන්නේ නැතුව ඊළඟ පන්තියට උසස් කරනවා. ඒ ඉස්සර කාලේ අපි ඉගෙන ගත්ත කාලේ එහෙම ස්වයංක්‍රීය උසස් වීම තිබුණේ අපි ඒවට ඉංග්‍රීසියෙන් කියනවා ඔටෝමැටික් ප්‍රොමෝෂන් කියලා. ගුරුවරු හොඳට ඇගීම් කරලා බලන පන්ති වල ගොඩාක් ළමයි හිටියේ නෑ ගුරුවරයාට පාලනය කරගන්න පුළුවන් පිරිසක් තමයි පන්තියක හිටියේ ඇගීම් කරලා බලනවා කවුද ඉහළ දාන්නේ කියලා එහෙනම් යම් ප්‍රමාණයක් ළමයි අසමත් වෙනවා දක්ෂ ළමයි තමයි ඉහළ පන්තියට යන්නේ අද වාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මම හිතන විදිහට මේ ස්වයංක්‍රීය ඉහළ දැමීමේ ක්‍රමවේද යටතේ කියලා අපිට හිතන්න පුළුවන් ඒ වගේම මේ මං කිව්වා දැන් විශේෂ ධාරා වලට වෙන් කිරීම ඒක පාසල විසින් තීරණය කළ නම් වෙන ශ්‍රේණි දී කරා ඒ වගේම එදා තිබුණා ප්‍රායෝගික පරීක්ෂණ ඒ වගේම වැඩහුරු වගේ දේවල් 1972 ප්‍රසන්ස් කරන හඳුන්ලා දුන්නා හැම ළමයෙක්ම ප්‍රායෝගික වැඩවල නිරත කළා විශ්වවිද්‍යාලයට යන්නට විද්‍යා ගණිත ධාරා හරහා යන්නට නම් ආපෝස උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටින සිදු වුණා විශ්වවිද්‍යාල මගින් තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුවේ. ඉතින් ඒ කාලේ ඉගෙන ගත්ත අයට සිදු වුණා ඒ විශ්වවිද්‍යාල පවත්තනේ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙනී ඉඳලා ඒවෙන් සමත් වෙලා ඉහළ ලකුණු අරගෙන තමයි එදා දරුව විශ්වවිද්‍යාල වලට ගියේ. ඉතින් මේවා ඉතා හොඳ ක්‍රම. අපේ අතීතයෙන් අපිට ඉගෙන ගන්න තියෙන හොඳ ක්‍රම කීපයක් තමයි මම මේ හොඳ ලක්ෂණ කීපයක් තමයි මම ඔබට මේ හඳුන්වා දුන්නේ. පාසල විසින් ක්‍රියාත්මක කරපු බාලාංශ පන්ති පහළ බාලාංශයේ ඉහළ බාලාංශයේ ඊළඟට අදාළ ප්‍රාප්ති මට්ටමට ළඟා වෙච්ච සිසුන් පමණක් ඉහළට දැමීම ස්වයංක්‍රීය මේ ස්වයංක්‍රීය ප්‍රොමෝෂන් ඔටෝමැටික් ප්‍රොමෝෂන් ඉහළ දැමීම තිබීම ඊළඟට පාසල විසින්ම ළමයි විෂය ධාරා වලට තේරීම අඩු වයසකදී නම් වෙන ශ්‍රේණියේ ආපෝස සාපලට පිළිසින්ට කලින් මේ තේරීම කරලා ළමයි වෙන් කිරීම ඊළඟට ප්‍රායෝගික අධ්‍යාපනයේට විශේෂ අවස්ථා ලබා දීම ඒ කාලේ විශ්ව අධ්‍යාපනයේ හොඳ ලක්ෂණ වශයෙන් මා හඳුන්වනවා. ඉතින් දැන් මේ රූප සටහනෙන් ඔබට පේන්නේ අපට විශේෂ අවස්ථාවක් තෘතීක අධ්‍යාපනයේ ලබා දෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනයට කෙලින්ම යන්න බැරිව පාසලේ විවිධ ශ්‍රේණි වලින් ඇදහැලෙන විශාල වූ ශිෂ්‍ය පිරිසකට දෙවන අවස්ථාවක් දෙමින් තෘතීක අධ්‍යාපනය අද ක්‍රියාත්මක වෙනවා. අපි මේ කතාවටත් අපි එදා ගියා දීර්ඝ විස්තරයක් කරන්න ලැබුණේ නැහැ. මම ඒක නම් කරලා තියෙනවා place of general education in the large system of education. මහා පරිමාණ අධ්‍යාපනයේ අධ්‍යාපන ක්‍රමී සාමාන්‍ය අධ්‍යාපනයේ තියෙන තැන ඔබට මතු කරලා පෙන්වන්නයි මා මේ කතාව මේ වෙලාවේදී සදාගන්නේ. මහපරිමාණ අධ්‍යාපනයේ තියෙන අධ්‍යාපන ක්‍රම වලින් එකක් තමයි සාමාන්‍ය අධ්‍යාපනය. මෙන්න මේ විදිහට අධ්‍යාපන වර්ග තුන සිරස්රාමුවක් ඔස්සේ මම ඔබට ඉදිරිපත් කරනවා. වචන දෙකක් තියෙනවා. සිරස්රට කියන්නේ vertical. සිරස්සතට මේ අධ්‍යාපන ක්‍රම තුන මම ඔබට ඉදිරිපත් කරනවා. මේ සිරස් එක්ක යන අනිත් වචනේ තමයි තිරස් කියන එක horizontal කියන වචනය මම එදා ඔබට හඳුන්වා දුන්නා. මෙතෙන්දී අපිට ඕනේ සිරස්ව තියෙන අධ්‍යාපන මට්ටම් ටික ඔබට හඳුන්වලා දෙන්න. එතකොට මෙන්න අධ්‍යාපන ක්‍රම තුන. සාමාන්‍ය අධ්‍යාපනයේ යම් විදියකට අපි තෘතීක අධ්‍යාපනයට එනවා අවශ්‍ය නම් ඇවිල්ලා ඒක ඔස්සේ සාමාන්‍ය අධ්‍යාපනයට යනවා. එහෙම නැත්නම් අතිදක්ෂීන්ට කෙලින්ම සාමාන්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට එක පාරටම යන්න පුළුවන් උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙනවා. And general education ගත්තොත් මෙන්න එක බෙදෙන හැටි. ඒකේ තියෙනවා කොටස් දෙකක් ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපනය කියලා. ඔබ දන්නවා එක පහ තමයි
ප්‍රාථමික අධ්‍යාපනය 6.13 ද්විතීක අධ්‍යාපනය ඒක නැවත හතරේ කොටස් දෙකකට බෙදෙනවා 6 ඉඳන් 9 දක්වා තියෙන්නේ කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය ඊළඟට 10 ඉඳන් 13 දක්වා ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය තියෙනවා ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය ආපෝස සාපෙල ආපෝස උසස් පෙළ කියලා කොටස් දෙකකට බෙදෙනවා අවුරුදු දෙකේ කොටස් දෙකකට බෙදෙනවා 10-11 ශ්‍රේණි වල ආපෝස සාපෙල ඊට පස්සේ අර නිර්ණායක මූලික පරීක්ෂණය 12-13 ශ්‍රේණි වල ආපෝස උසස් පෙළ ඊට පස්සේ අපේ අධ්‍යාපනයට වින කරන අර ප්‍රතිමාන මූලික පරීක්ෂණ වලට ලවුන්ට පෙනී සිටින සිදු වෙනවා මේ 6-9 විශේෂයි ඇයි 6-9 විශේෂ එතන කඩේ විභාගයක් නැහැ 9 වෙනි ශ්‍රේණියට එන සෑම ළමයෙක්ම 10 වෙනි ශ්‍රේණියට සමත් විභාග වලට ඉදිරිපත් කරනකොට ළමයි අසහනයට පත් කරන්නේ නැහැ. මේ කනිෂ්ඨ ද්විතීක මට්ටම අවසානයේදී ඒ මට්ටම සම්පූර්ණ කරන ළමයි සියලු දෙනාම 10 වෙනි ශ්‍රේණියේ ආපෝස සාපෙල මට්ටමට ප්‍රවේශ වෙනවා. මා කැමති 1-5 ප්‍රාථමික අධ්‍යාපනය ගැන යමක් කියන්න. අපේ රටේ විවිධ විෂය මාලා ප්‍රතිසංස්කරණ ඇති වුණා. 1972 තා හොඳ ප්‍රතිසංස්කරණයක් ඇති සමට විද්‍යාව සමට ගණිතය වගේ සංකල්ප කලෙලීට ආවේ 1972 විෂයමාලා ප්‍රතිසංස්කරණය හරහා. ඒකට වැඩහුරුව වගේ දේවල් ඇති වුණා ප්‍රාග්‍රුත්‍ය විෂයන් ඇති වුණා. ඒතර ළමයා වැඩ ලෝකෙට සූදානම් කිරීමේ අදහසක් ඒ විෂයමාලා ප්‍රතිසංස්කරණ වල තිබුණා. ඒතර විෂයමාලා ප්‍රතිසංස්කරණ උන්ට අපි ඉංග්‍රීසියෙන් කියනවා කරිකියුලම් රිෆෝම්ස් කියලා. මේ රිෆෝම් කියන්නේ ප්‍රතිසංස්කරණ මේ ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයට බලපාන කරනවා නම් මේක এডুকেෂනල් රිෆෝම් එකක්. එහෙනම් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක් වෙනවා. එහෙම නැත්නම් විෂයමාලාව විතරක් වෙනස් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක විෂයමාලා ප්‍රතිසංස්කරණයක්. දැන් අපි බලමු 1-5 විෂයමාලා ප්‍රතිසංස්කරණ අපි බලමු. මම කතා කරන්න යන්නේ 1989 විෂයමාලා 1900 1999 විෂයමාලා ප්‍රතිසංස්කරණය ගැන 1972 තිබුණා 1975 තිබුණා අපේ රටේ අවුරුදු 8කට වරක් තමයි විෂයමාලා ප්‍රතිසංස්කරණ සිදු වෙන්නේ මේ කාර්ය මේ වැඩේ පටන් ගත්තත් මේ විදිහට කරන්න 1999 එහෙනම් 1999 ප්‍රතිසංස්කරණය විශේෂයි මොකද ජාතික අධ්‍යාපන කොමිසම ඒ වෙනකොට බිහි වෙලා තිබුණා අපේ රටේ විශාල තරුණ අසහනයක් ඇති වුණා 80 දශකයේ අවසාන භාගයේ වෙනකොට 70 මුල දිත්තේ එහෙමයි 1980 අවසාන භාගයේ වෙනකොට විශාල තරුණ සංහනයක් ඇති වුණා. ඉතින් 89 දී ඒ නිසා එවකට හිටිය ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයා ජාතික අධ්‍යාපන කොමිසමක් පත් කළා. මේ තරුණ සංහනයට හේතු සොයලා බලන්න. කොමිසමක් පත් කළා ඒක තමයි පසු කාලීනව ජාතික අධ්‍යාපන කොමිසම බවට පත් වුණේ. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහත්මයාගේ සභාපතිත්වය යටතේ මේ කොමිසම ක්‍රියාත්මක වෙලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් යෝජනා කරා ඒවා පදනම් කරන් තමයි 1999 ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මේක ඉස්සෙල්ලා 1998 ගම්පහ දිස්ත්‍රික්කයේ සීමිත මට්ටමින් ක්‍රියා කළ බැලුවා සීමිත මට්ටමින් ක්‍රියාත්මක වුණා. කියන්නේ limited implementation. ක්‍රියාත්මක කරනවාට කියන්නේ implement කරනවා. එතකොට විෂයමාලාවක් සැලසුම් කරනවා, plan කරනවා. ඒ plan කරපු විෂයමාලාව ක්‍රියාත්මක කරනවා. ඒක තමයි implementation කියලා කියන්නේ. එහෙනම් 99 ප්‍රතිසංස්කරණ එක පාරට දීප ව්‍යාප්තව සියාවට නැගුණේ. ඒවා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල සීමිත මට්ටමේ ක්‍රියාත්මක කිරීමකට යටත් වෙන limited implementation එකට භාජනය වුණා. මේ ප්‍රාථමික විෂයමාලා ප්‍රතිසංස්කරණ වාක් විශේෂ ලක්ෂණ තියෙනවා හොඳ ප්‍රතිසංස්කරණයක්. වාක් මහන්සි වෙලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. එවකට හිටිය ජනාධිපතිතුමිය චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ නායකත්වයෙන් එතුමිය අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කරමින් මේ ප්‍රතිසංස්කරණය සාර්ථක කරන්න විශාල වෑයමක් කළා. මේවා කිව යුතුමයි. එහෙමනම් ප්‍රාථමික අධ්‍යාපනය මේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අවධි තුනක් හඳුනාගත්තා පළවෙනි වතාවට අපි ඒවට කියනවා key stage 1
පළවෙනි හා දෙවෙනි ශ්‍රේණි එතෙන්ට අයිති වෙනවා. පී ස්ටේජ් 2 එතෙන්ට තුන්වෙනි ශ්‍රේණියයි හතරවෙනි ශ්‍රේණියයි එකතු වෙලා තමයි පී ස්ටේජ් 2 එක හැදෙන්නේ. පස්වෙනි ශ්‍රේණිය පී ස්ටේජ් 3. ඒ කාල යෝජනා කළා මේ කී ස්ටේජස් තුනට ගුරුවරුන් තුන්දෙනෙක් ඉන්නවා. එක දෙක අවුරුදු වල එක ගුරුවරයෙක්. පළවෙනි කී ස්ටේජ් එකට. පළවෙනි ප්‍රධාන අවධියට. තුන හතර කී ස්ටේජ් වලට තුන හතර පන්ති ඇතුළත් දෙවන කී ස්ටේජ් එකට. දෙවන ප්‍රධාන අවධියට තව ගුරුවරයෙක් ඉන්නවා. තුන්වෙනි ප්‍රධාන අවධිය එක පන්තියයි තියෙන්නේ. පස්වෙනි ශ්‍රේණිය. එතෙන්ට තව ගුරුවරයෙක් ඉන්නවා. මොකද එක ගුරුවරයෙක් ළඟ ළමයෙක් ටික කලක් ඉන්නකොට ඒ ළමයාට ඒ ගුරුවරයාට අනුවර්තනය වෙලා හොඳට ඒ නිපුණතා සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙච්ච නිසා තමයි මේ කී ස්ටේජස් වලට ප්‍රාථමික අධ්‍යාපනයේ බෙදලා එක එක කී ස්ටේජ් එකට එක ගුරුවරයෙක් වැටෙන විදිහට ගුරුවරුන් වෙන් කිරීම සිදු කළේ. මේ ප්‍රාථමික අධ්‍යාපනය. මේ තමයි නිපුණතා පාදක අධ්‍යාපනයේ ආරම්භය. ත්‍රේදා 1999 ප්‍රතිසංස්කරණ ජාතික අරමුණු 9කුත් පොදු නිපුණතා 5කුත් ඉලක්ක කරන් තමයි ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ. ජාතික අරමුණු 9 මම ඊළඟ දවසේ ඔබට විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. මේ ජාතික අරමුණු 9 පස්සේ අතකට අඩු කළා. ඒ ජාතිය ගොඩනැගීම කියන ඒ අරමුණ අනිත් ඒවත් එක්ක ඒකාබද්ධ වෙන නිසා ඒක අයින් කරලා ජාතික අරමුණු 9 ජාතික අරමුණු 8කට 9 national goals 8 national goals වවට පත් කළා. පසුව ක්‍රියාත්මක වුණා. පොදු නිපුණතා 5. එදා හඳුන්ලා දුන්න පරිසරය ආශ්‍රිත. ඒ කියන්නේ තොරතුරු පිළිබඳ නිපුණතාව. ඊළඟට පරිසරය පිළිබඳ නිපුණතාව. ආගම හා සදාචාරය පිළිබඳ නිපුණතාව. ඊළඟට ක්‍රීඩාව හා විවේකයේ පිළිබඳ නිපුණතාව. ඉගෙනුමට ඉගෙනුම පිළිබඳ නිපුණතාව. මේ විදිහේ නිපුණතා 5ක් ඒ කාලේ හඳුන්ලා දුන්නා. 1-5 ශ්‍රේණි වල වගේම 6-11 ශ්‍රේණි වලට හදපු විෂය මාලාවලට මේ ජාතික අරමුණු 9ත් මේ පොදු නිපුණතා 5ත් ඇතුළත් කරලා 1999 විෂය මාලාව ප්‍රතිසංස්කරණය කාලේ එළියට ආවා. ප්‍රාථමික අධ්‍යාපනයේ විශේෂ අවධානයක් දැක්වුවා. මේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ඉගැන්වීම් ක්‍රම තුනක් යෝජනා කළා. ළමයින්ට අනවශ්‍ය බර පැටවුවේ නැහැ. මුල් ශ්‍රේණිවල ළමයාට ක්‍රීඩාවෙන් ළමයාට සෙල්ලම් කරලා ඉගෙන ගන්න අවස්ථාව සැලසුවා. මේක ප්ලේ වේ කියලා කියනවා. ක්‍රීඩා සෙල්ලමෙන් තමයි ළමයා ඉගෙන ගන්නේ. මුංචි ළමයි සෙල්ලම් කරන්න කැමති ඉතින් ඉස්කෝලේ ඇවිල්ලා සෙල්ලම් කරලා ළමයි ඉගෙන ගත්තා. අර පෙර පාසල් වල වගේ අද පෙර පාසලකවත් ඒ තත්ත්වේ නැහැ. බොහොම ගැඹීර වැඩයි කරෙන්නේ. සෙල්ලම් කරලා ඉගෙන ගන්න අවස්ථාව දුන්න ප්ලේ වේ කියන මෙතෙන්ට එක ඉගැන්වීම් ක්‍රමය තමයි පහළ පන්තිවල ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වුණේ. ඉතින් තවත් ක්‍රම දෙකක් තිබුණා ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය. එතකොට 3-4 වගේ ශ්‍රේණි වලට එනකොට අර සෙල්ලමෙන් ඉගෙන ගන්න තත්ත්වය අඩු වෙලා ක්‍රියාකාරකම් වැඩි වෙන්න ගත්තා. ඊළඟට 5වෙනි ශ්‍රේණියට එනකොට අර ඩෙස්ක් වර්ක් අසුන්ගත වැඩ වලට වැඩි අවධානයක් දක්වන්නට පටන් ගත්තා. එනං ඔබට පේනවා ඉගැන්වීම් ක්‍රම තුනයි. සෙල්ලම් කරලා ඉගෙන ගන්න එක. ඊළඟට ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගන්න එක. අසුන්ගත වැඩ වලින් ඉගෙන ගන්න එක. මේ ක්‍රම තුනම හැම මට්ටමකම තියෙනවා. නමුත් යොදන අනුපාතය තමයි වෙනස්. 15ම පන්තිවල අසුන්ගත වැඩ වලට ඉතාමත්ම අඩු අවකාශයක් ලැබෙන්නේ. උඟාක්ම තියෙන්නේ ක්‍රීඩා කරලා ඉගෙන ගන්න. 5වෙනි ශ්‍රේණියට එනකොට උඟාක්ම තියෙන්නේ අසුන්ගත වැඩ. ක්‍රීඩාවට එච්චර වැඩක් නැහැ. එච්චර තැනක් නැහැ. නමුත් ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගැනීම හැම මට්ටමේම එක හා සමානව වගේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉගැන්වීම් ක්‍රම තුනක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ප්‍රාථමික පන්ති පාසල් වල සෙල්ලම් විදුලක් ඇති කරගන්න. ළමයින්ට දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න විශේෂ විදුලක් සෙල්ලම් විදුලක් කියලා එකක් ඇති කරා. රින් ගන්න ඒ වගේ ගොඩාක් අවස්ථා ළමයින්ට තිබුණා. සක්‍රීයව කටයුතු කරන්න. ඒකත් ඉතාම වැදගත් අංගයක්. පන්ති කාමරයට ගියත් වෙනස්කම් රාශියක් කරා. වෙනදා ගුරුවරයාට විතරක් ලියන්න පුළුවන් තිබුණු කළු රැල්ල පහලට ගෙනල්ලා ළමයින්ටත් ලියන්න පුළුවන් විදිහට සකස් කරා. එතකොට වතුරත් එක්ක සෙල්ලම් කරන්න.
මේ ජනම පුරායන යුගයක තමන්ටම තමන්ගේ ගුරුවරයා වෙන්න පුළුවන් මේ ඉගෙනුමට ඉගෙනුම කියන එක හරියට පසක් කරගත්ත අයට හරියට ප්‍රවීණ හරියට ඒ පිළිබඳව ප්‍රවීණත්වය ලබා ගත්ත අයට කියලා කියන්න පුළුවන් ඉතින් ඔය විදිහට මේ අපි අධ්‍යාපනයේ ගැන කතා කළා විෂයමාලා ප්‍රසංස්කරණ දෙකයි 2007 ප්‍රසංස්කරණය ඒකදී අර නිපුණතා පිළිබඳව තිබුණු අදහස් වැඩි දියුණු කරලා පොදු නිපුණතා වලින් ඔප්පට ගිහිල්ලා අපි විෂය නිපුණතා වලට විෂයමාලාවේ විෂයන් 9ක් තියෙනවනේ විෂයන් 12ක් තියෙනවද 6-9 විෂයමාලාවේ ඊළඟට 10-11 විෂයමාලාවේ විෂයන් 9කට ළමයි පෙනී සිටින්නේ ඒ විෂයන් සම්බන්ධව ඒ විෂයන් පදනම් කරන් තමයි මේ විෂය නිපුණතා හඳුන්වලා දුන්නේ එනිසා පොදු නිපුණතා අවධාරණය කරපු ප්‍රතිසංස්කරණයකින් 2007 අපි ආවා විෂය නිපුණතා අවධාරණය කරපු විෂයමාලා ප්‍රවේශයකට මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕනේ මේ ජාතික අධ්‍යාපන කොමිෂම පිහිටවීමෙන් පස්සේ විෂයමාලා චක්‍රය කියලා එකක් හඳුන්වලා දුන්නා ඒකට කියනවා කරිකියුලම් සයිකල් කියලා. විෂයමාලා චක්‍රය. අපේ රටේ තියෙන්නේ අවුරුදු 8ක විෂයමාලා චක්‍රය. ඒතර 1999 ඊට පස්සේ අවුරුදු 8ක් ගිය තැන 2007 තමයි ඊළඟ විෂයමාලා ප්‍රසංස්කරණය ඇති වුණේ. එතෙන් සිට අවුරුදු 8ක් ගිය තැන වර්ෂ 2015 තමයි ඊළඟ ප්‍රසංස්කරණය ඇති වුණේ. අපි කියනවා 2007 ප්‍රසංස්කරණයට කියනවා නව සංස්කෘතියේ පළමුවෙනි විෂයමාලා ප්‍රතිසංස්කරණය කියලා. The first curriculum reform of the new millennium. New millennium කියන්නේ නව සංස්කෘතිය. නව සංස්කෘතියේ පළවෙනි විෂයමාලා ප්‍රතිසංස්කරණය 2007 ශ්‍රී ලාංකීය පාසල්වලට හඳුන්වලා දුන්නා. 2015 ඒ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනිච්චා. යම් යම් සංශෝධන සහිතව, වැඩි දියුණු කිරීම සහිතව 2015 ඒක ඉදිරියට ගෙනිච්චා. ඊළඟ ප්‍රසංස්කරණය නිවැරදිව තියෙන්නේ නියමිතව තියෙන්නේ 2023 අවුරුද්ද. තවත් අවුරුදු 8ක් ගියයි පස්සේ. 2015 8ක් එකතු කරන්නේ 2023. 2023 තමයි ඊළඟ විෂයමාලා ප්‍රසංස්කරණය නියමිත වෙලා තියෙන්නේ. දැන් ඒ විෂයමාලා ප්‍රසංස්කරණය සම්බන්ධ සැලසුම් කරන කටයුතුත් ආරම්භ වෙලා තියෙනවා. 21 සතවර්ෂයේ අධ්‍යාපනයේ මුල් තැනක් දීලා අලුත් ප්‍රවණතා සැලකිල්ලට අරගෙන තව තවත් දියුණු වෙච්ච ක්‍රම ඔස්සේ අපේ රටේ දරුවෝ 21 වෙනි සතවර්ෂයේ සූදානම් කිරීම තමයි මේ 2023 ප්‍රසංස්කරණයේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ආපස්සට යන්නේ අපි ඉස්සරහට යනවා. මේ ප්‍රසංස්කරණ හරහා කියන එක මෙහිදී අපි කියන්න ඕනේ. දැන් එතකොට පළවෙනි ශ්‍රේණිය බොහොම මේ අභියෝගාත්මක ශ්‍රේණිය පළවෙනි ශ්‍රේණියට කවුද ඇතුළු වෙන්නේ? තුන් වර්ගයක ළමයි ඇතුළු වෙනවා. පෙර පාසල් අධ්‍යාපනයේ ලැබපු අය. එතකොට හොඳ පෙර පාසල් වලට ගියා ඉන්නවා. ඒ කියන්නේ හරි විදියට උගන්නන. දෙමෝපියන්ගේ මතයට අනුව විභාගයේ ඉලක්ක කරලා උගන්වන්නේ නැති. අකුරු උගන්වන්නේ නැති. ළමයින්ගේ මාංශ පේශි ගැන සැලකිලිමත් වෙන. ළමයාගේ සමාජානියෝගය ගැන සැලකිලිමත් වෙන. ළමයාට කෙලිදෙලෙන් ඉගෙන ගන්න දෙන. හොඳ පෙර පාසල් තියෙනවා. ඒ වටේ ගිය ළමයි පළවෙනි ශ්‍රේණියට එනවා. ඒ වගේම දෙමව්පිය ඉල්ලීම් මත ශිෂ්‍යත් විභාගයේ ඉලක්ක කරලා ළමයා මත බර පටවමින් ළමයින් උගන්වපු අර පැරදි ක්‍රමයට උගන්වන පෙර පාසල් වල ළමයි ළමිනුත් අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙනවා. මේ අතර ඉන්නවා කිසිම දවසක පෙර පාසලට පෙර පාසලකට නොගියාය. ඉතින් පෙර පාසල් රජයේ වගේ මේ ලබා දෙන සේවයක් නෙමෙයි පෙර පාසල් අධ්‍යාපනය. තමන්ගේ වත්කම් අනුව හැකියා අනුව මුදල් ගෙවලා ලබන්න ඕන අධ්‍යාපනයක් තමයි පෙර පාසල් අධ්‍යාපනය. අපේ රටේ බහුතර පන්තියක් ඉන්නවා. දෙමව්පියන්ට වත්කම් නැහැ. පෙර පාසල් වලට ළමයි යවන්නේ. ඒ ළමයි ගෙදර ඉඳලා තමයි පස්වෙනි ශ්‍රේණියේදී මේ නොමිලේ ලැබෙන අධ්‍යාපනයට සම්බන්ධ වෙන්නේ. මම එදත් කිව්වා හැම ළමයෙක්ගේම නිවසට නුදුරින් අඩු ගානේ 63 කිව නැත්නම් කිලෝමීටර් 3ක වපසරියක පාසලක් තිබෙන්න ඕනේ. නැත්නම්
අගහිගකන්තින ළමයින්ට අධ්‍යාපනය සම්පූර්ණයෙන් අහිමි වෙනවා. එයාට පෙරපාසල් අධ්‍යාපනයත් අහිමි වෙලා පළවෙනි ශ්‍රේණියටවත් එන්න බැරි නොත් ඒ ළමයින්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා. අන්න එහෙනම් මේ පළවෙනි ශ්‍රේණියට උගන්වන ගුරුවරුන්ට දැන් අභියෝගයක් තියෙනවා. මොකද තුන් වර්ගයක ළමයි Taman ඉදිරියේ අසුන්ගත වෙලා ඉන්නවා. කවුද මේ තුන් වර්ගයේ කවදාකවත් පෙරපාසලට නොගිය අය? හරි පෙරපාසලට ගිහිල්ලා නිසි සංවර්ධනය ලබා ගත්ත අය. වැරදි පෙරපාසලට ගිහිල්ලා වැඩ වරද්ද ගත්ත අය. මම එදා ඔබට කිව්වා අධ්‍යාපන ඉනි මගේ එක උච්චයයි අපිට තියෙන. educational peak එකක්. උච්චය කියන්නේ peak. එක peak එකයි තියෙන්නේ. දෙමව්පියන්ගේ ඇවිචිලි මැද මේ උච්චය අපි ප්‍රාථමික අධ්‍යාපනයේදී ලබා ගත්තොත් ඊට පස්සේ දිගටම තියෙන බැස්මක් බව මේ වැඩසටහන සවන් දෙන දෙමව්පියන් තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැන් මේ peak එක මුලින් ලබා ගත්තොත් ඊළඟට තියෙන දිගටම බැස්මක්. හන්දක් නැග්ගට පස්සේ බැස්මක් තියෙනවා. එහෙනම් බුද්ධිමත් අය ප්‍රාථමික අවදීදී මේ peak එක ලබා ගන්න ළමයි යොමු කරන්නේ නැහැ. ළමයින්ට බලපෑම් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට කෙලි දෙලෙන් ගත කරන්න ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. ඉතින් හැබැයි දැන් මේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ නැති බැරි අයට. මුලදී හොඳ පාසලකට යන්න පුළුවන්කමක් තිබුණේ. ඒක නිසා කොහොම හරි උත්සාහ කරනවා පස්සේ ඉනිදිවත් හොඳ පාසලකට යවා ගන්න. ඒ නිසා තමයි මේ තරගයට ළමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් අර නැති බැරි කමේ ආධිනව තමයි මේ මෙතන තේින්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා හැමතෙ හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් පාසල් පද්ධතියක් ඉතා ඉක්මනින්ම අපේ රටට හඳුන්වා දී මේ ජාතික පාසල් සංකල්පයෙන් මිදලා ඔව් පොකුරු පාසල් ක්‍රමයක් යටතේ ඒ කියන්නේ හොඳ ද්විතීක පාසලක් වටේ ප්‍රාථමික පාසල් පොකුරක් ඇති කරලා ඒ ප්‍රාථමික පාසල් වලට යන හැම ළමයෙක්ම සියලු පහසුකම් තියෙන ද්විතීක පාසලට යන්නට පුළුවන්කම ඇති කිරීම රජයේ වගකීමක් නේ මේ සඳහා විවිධ උත්සාහ ගත්තා හැබැයි මේ පොකුරු ක්‍රමය තමයි හරියන්නේ. එතකොට එක ද්විතීක පාසලක් වටේ ප්‍රාථමික පාසල් පොකුරක් ඇති කළා. ඒ පොකුරේ ළමයි සියලු දෙනාම අර සියලු සම්පත්තියෙන් ද්විතීක පාසලට ඇතුළත් කර ගන්න ඕන කාටවත් එක පහසුවේදී මේ අනිසි විදියට අනිසි තරංගයකට මුහුණ දීලා අපේ ළමයි පුංචි සිඟිත්තන් සිඟිත්තියන් පීඩාවටපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ එක පහ පළවෙනි ශ්‍රේණියේ ගුරුරයාගේ අභියෝග ගැන කතා කළේ මේ උච්චය පස්සේ ලබා ගත්තද අපි හිටමු 10 11 ශ්‍රේණිවල 12 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනයේ ද්විතීයික අවස්ථාවට එනකොට මේ උච්චය ලබා ගත්තොත් ළමයා විශ්වවිද්‍යාලයට යන්නේ තේ උච්චයේදී. එහෙනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් ඉවර කරලා පන්ති සාමාර්ථ ලබා ගන්න ඒ වගේ අයට පුළුවන්කම ලැබෙනවා. අද කරපු පරිශ්‍රණ පෙන්වලා දීලා තියෙනවා විශ්වවිද්‍යාලයේ ඉහළ සාමාර්ථ ගන්න අය ඒ කියන්නේ පන්ති සාමාර්ථ ගන්න අය හුඟ දෙනෙක් පෙර පාසල් අධ්‍යාපනය ලැබලම නැහැ. හුඟ දෙනෙක් මේ පෙර පාසල් අධ්‍යාපනයේ නෙමෙයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා නැහැ. එහෙම නැත්නම් පෙනී ඉඳලා නම් පෙනී හිටියා නම් ඒකට හුඟක් ඒක සඳහා තරඟ වැදලා නැහැ ශිෂ්‍යත්ව විභාගේ ෆේල් වෙලා ඒක. ශිෂ්‍යත් විභාගයේ අසමතුන් තමයි අද පන්ති සාමාර්ථ ලබා ගන්න. ඒව නැත්තම් කිසිදා ශිෂ්‍යත් විභාගයට පෙනී නොසිටිය අය අද පන්ති සාමාර්ථ ලබා ගන්න. ඉතින් අද පරිශුක ඔප්පු කරනවා. මේ පහළ ශ්‍රේණි වල ළමයින්ට ලබා දෙන මේ පීඩනය ඒගොල්ලන්ගේ ඉදිරි ගමන් මාර්ගයට, ඉදිරි අධ්‍යාපන මාර්ගයට ලොකු අවහිරයක් කරනවා කියලා අද මනෝවිද්‍යානුකූල ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ පරිසරයට සවන් දෙන දෙමව්පියන්ට මේ කරුණු ගැන දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපේ රටේ දෙමාපිය අධ්‍යාපනය සඳහා වැඩසටහන් නැහැ. අපි කියන්නේ parental education ඒ සඳහා වෙනම මැදිහත් වෙන පාර්ශවයක් නැහැ. ඒ නිසා දෙමාපියන් මේ තමන් කරන වැඩේ ආධිනව දන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් කවුද මේ දෙමාපියන්ට මේ පණිවිඩය දෙන්න ඕනේ? මේවා මාධ්‍ය ඔස්සේ අපට ලබා දෙන්න බෑ. එහෙනම් දෙමාපියන් එක්ක ළඟින් කටයුතු කරන මේ පෙර පාසල් ගුරුවරු, ප්‍රාථමික අධ්‍යාපනය හා සම්බන්ධ ගුරුවරු, පාසල්වල විදුහල්පතිවරු, ඒ දෙමව්පියන් එක්ක සමීපව කටයුතු කරන අය තමයි
මේ අදහස් මේ දෙමව්පියන් වෙත ගෙනහිලා මේ දෙමව්පියන් අධ්‍යාපිත කරවන්නට ඕන. ඉතින් අන්න එහෙනම් ඒ ගැනත් කතා කරලා දැන් තුන් වර්ගයක ළමයි අපේ පෙර පාසල තුන් වර්ගයක ළමයි ප්‍රාථමික පාසලේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙනවා. නමුත් ගුරුවරු මොකද කරන්නේ? දැන් ගුරුවරයාට අභියෝගයක්. කාත් එක්කද මම යන්නේ? අර හොඳ පෙර පාසලට ගිහිල්ලා අකුරු හැම ඉගෙන ගන්න නැති ළමයි එක්ක දැන් ගුරුවරයාට යන්න බෑ. මොකද දෙමව්පියෝ දැන් බලපෑම් කරනවා වේගෙන් දුවන්න කියලා. ගුරුවරයාවද අවනත වෙන්නේ මේ දෙමව්පියන්ගේ ඉල්ලීමට. පාසලට පැවැත්මක් නැහැ. බහුතර ඌ දෙමව්පිය පිරිස සතුටු කරේ නැත්තම්. ඉතින් විදුහල්පතිලත් අතරන වෙනවා. ඒ නිසා අර හොඳ පාසලට ගිහින් නිසි සංවර්ධනය ලබා ගත්ත ළමයි ඒගොල්ලොත් දැන් අසරණ තත්ත්වයකට පත් වෙනවා. කිසිදා පෙර පාසලකට නොගිය ළමයි වගේ. මොකද ගුරුවරයා දුවන්නේ වැරදි පෙර පාසලකට ගිහිල්ලා අනවශ්‍ය සංවර්ධන ලබා ගත්ත අයත් එක්ක. අපි කියනවා අපේ රටේ අධ්‍යාපනික විෂමතා ආරම්භ වෙන්නේ ප්‍රාථමික පාසලේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලයි කියලා. විෂමතා තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව විෂමතා තියෙනවා. ඇති නැති පරතරය අනුව විෂමතා තියෙනවා. දකුණු මුලේ වම් මුලේ අනුව විෂමතා තියෙනවා. සංවර්ධනය අනුව විෂමතා තියෙනවා. එහෙනම් තමන් ගිය තමන් ලැබපු පෙර පාසල අධ්‍යාපනයේ අනුව තමයි මුලින්ම විෂමතා ඇති වෙන්නේ පළවෙනි ශ්‍රේණියේ විෂමතා දිගටම බලපාලා ළමයට ළමයාගේ අධ්‍යාපනයේ දිගටම බලපාලා ළමයාගේ අධ්‍යාපනය අසාර්ථක කරන්න මේ විෂමතා දායක වෙනවා කියලා කියනවා. එහෙනම් අධ්‍යාපනික බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු වෙන්නට ඕනේ. මේ ශිෂ්‍යත් විභාගයේ වෙත යොමු වෙන්නට ඕනේ. මේක තවදුරටත් පවත්වා ගන්න නැතුව අර මං කියපු පාසල් දෙවර්ගයේ දෙතියක පාසලක් වටා සංවිධානය වෙන ප්‍රාථමික පාසල් පොකුර ඇති කරලා හැම ළමයෙකුටම හොඳ දෙතියක පාසලක් තහවුරු කරලා ගැරන්ටි කරලා මේ ප්‍රශ්නේ විසඳන්නට රජයට වහවහා කටයුතු කරන්නට සිදු වෙනවා. අපේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම් හොඳයි. අපි ඊළඟට එනවා 6-9. එතෙන්දී විභාගයක් නැහැ. ඒක හොඳ තත්ත්වයක්. ඒක නිසා අර ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් කරන්නට 2007 විෂය මාලා ප්‍රසංස්කරණයේ මූලික වශයෙන් තෝරගත්තේ 6-9. අපි 10-11 ගැන සැලකිලිමත් වුණා. 6-11ම ගත්තා. නමුත් අපිට මේක හොඳින්ම කරන්න පුළුවන් කිසිම විභාගයක් විභාගයකින් අවසන් නොවන කනිෂ්ඨීක අධ්‍යාපනය ඉලක්ක කරලා කියලා මෙතෙන්දී මා කියන්නට සතුටුයි. ඊළඟට තෘතීක අධ්‍යාපනය එදක් කිව්වා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්ති අධ්‍යාපනය මේකට අයිති වෙනවා. මේ තාක්ෂණ වේදය හා තාක්ෂණික අධ්‍යාපනය දෙක අතර පැටලවිලි තියෙනවා. තාක්ෂණ වේදය ටෙක්නොලොජි මෙතන අපි කතා කරන්නේ ටෙක්නිකල් එඩ්යුකේෂන් ගැන. ටෙක්නොලොජි තියෙන ශාස්ත්‍රීය හැකියාව තියෙන අයට විශ්වවිද්‍යාලවලට යන්න ඍජුවම යන්න බලාපොරොත්තු වෙන අයට මේ ටෙක්නිකල් එඩ්යුකේෂන් කියන්නේ යමක් කරලා ක්‍රියාකාරී වෙන්න පුළුවන් අය ටෙක්නිකලි ක්වොලිෆයිඩ් අපි කියනවා. ඒගොල්ලෝ මේ තාක්ෂණිකව සුදුසුයි කියලා අපි කියනවා. ඊළඟට වොකේෂනල් එඩ්යුකේෂන් වෘත්තීය අධ්‍යාපනය. ඉතින් මේ අධ්‍යාපන ක්ෂේත්‍ර දෙක සඳහා අද ආයතන දෙවර්ගයක් තියෙනවා. කාර්මික විද්‍යාල 1893 තමයි මරදාන නගරයේ මුල් කාර්මික විද්‍යාලය බිහි වුණේ. එතෙන් සටන් මේ කාර්මික විද්‍යාල අද ගානක් විශාල ප්‍රමාණයක් අපේ රටේ ව්‍යාප්තලා තියෙනවා. කාලයක් පසු බැලලා හිටියත් දැන් ඒවා පිබිදිලා අලුත් අධ්‍යාපන ක්‍රමයක් ළමුන්ට ලබා දෙන්නට කටයුතු කරන බව සතුටින් කියන්න කැමතියි. වෘත්ති අධ්‍යාපනය සඳහා වෘත්තීය මධ්‍යස්ථාන රාශියක් ජාලයක් අපේ රටේ තියෙනවා. සිය ගණක් වගේ තියෙන්න පුළුවන්. වෘත්තීය අධ්‍යාපනය සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. කවුද මේ සංකල්පය ගෙනාවේ? වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මුලින්ම ඇති කරන්නට කටයුතු කළේ අපේ රටේ හිටපු තාම දක්ෂ කෙටි කාලයක් හිටපු අධ්‍යාපන ඇමතිවරේ ඒ තමයි ලලිත ඇතුළත් මුදලි මැතිතුමා. එතුමාගේ තීරණයකට අනුව මුල්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රත්මලාන නගරේ ආරම්භ කළා. අදත් ඒ වෘත්තීය මධ්‍යස්ථානයේ ඔහුගේ නමින් තමයි හැඳින්වෙන්නේ. ලලිත ඇතුළත් මුදලි
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වශයෙන් හඳුන්වනවා. එනම් කාර්මික විද්‍යාල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ මේ තුතීක අධ්‍යාපනය අද අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. අවසානයේ තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒ තමයි අපේ උසස් අධ්‍යාපනය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ විශ්වවිද්‍යාල රාශියක් ක්‍රියාත්මක වුණත් අද ඒකටම හැම විශ්වවිද්‍යාලයක්ම කොටු වෙලා නැහැ. අද වෙනත් විශ්වවිද්‍යාල තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පරිබාහිරව ක්‍රියාත්මක වෙනවා. එනම් මේ තාක්ෂණික අධ්‍යාපනයට සම්බන්ධ යුනිවටෙක් University for Vocational and Technical Education මෙන්න මේ විශ්වවිද්‍යාලය UGC එක ඇත්ත නෙමෙයි තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇත්ත නෙමෙයි තියෙන්නේ ඒක වෙනම ක්‍රියාත්මක විශ්වවිද්‍යාලයක් ඒ වගේ තමයි ඔය කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක ඒ වගේම තමයි පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලය තවත් විශ්වවිද්‍යාල රාශියක් තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇත්තටපත් නොවි ක්‍රියාත්මක වෙන එහෙනම් සිරස් අතර මම මේ පෙන්නන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන අධ්‍යාපන ක්‍රම තුන එහෙනම් පුළුල් අධ්‍යාපන ක්‍රමයේ තුල අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනයේ හිමි වෙච්ච තැන ඔබට මේ කතාවෙන් දැක ගන්න පුළුවන්. අද මගේ අවධානය යොමු කරා ඊළඟට අපි කතා කළා තවත් තියෙනවා අධ්‍යාපන ක්‍රම දෙකක් කළමනාකරණ අධ්‍යාපනය සහ ගුරු අධ්‍යාපනය. මේ ගුරු අධ්‍යාපනය ගත්තොතින් මේ මේකට කලින් කිව්වේ ගුරු පුහුණුව කියලා. අපේ රටේ තුන මහරගම හොඳ විද්‍යාලයක්. ගුරු පුහුණු විද්‍යාලයක් තිබුණා. ඩාම දක්ෂ ගුරු පිරිසක් මේ ගුරු පුහුණු විද්‍යාලයෙන් බිහි වුණා. මහරගම ගුරු පුහුණු විද්‍යාලය අදටත් ඒක ඒ නම කවුරුත් දන්න එකක්. ටීචර් ට්‍රේනින් කියලා එදා කිව්වේ. ඊට පස්සේ ඒ අදහස ටීචර් এডুকেෂන් වශයෙන් වෙනස් වුණා. මෙන්න මේවා අධ්‍යාපනයේ ප්‍රවණතා. ගුරු පුහුණුව දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ උදා වෙච්ච කාර්මික යුගය තුල ගුරු අධ්‍යාපනයේ වශයෙන් වෙනස් teacher education colleges කියලා කියන්නේ කොහොමද? ගුරු අධ්‍යාපන විද්‍යාල teacher education colleges. නව සහස්රකේ තොරතුරු යුගයක අපි ඉන්නේ. අන්න එහෙනම් තවත් යුග පෙරලියක් වුණා. මේ තොරතුරු යුගයේදී අපි මේ අධ්‍යාපනය කියන වචනේත් අපි අයින් කරනවා. අපි කියනවා ගුරු සංවර්ධනය කියලා. එහෙනම් මොකද දැන් මේ ඇති වෙච්ච වෙනස? හේතු ඇතුව මේ සේරම සිදු වෙන්නේ. ගුරු පුහුණුව මුල් කාලේ තිබුණේ කුෂි යුගයේ කියන්නේ කාර්මීකරණයට කලින් තුන යුගයේ ඇග්‍රේරියන් ඊට කියන වචනේ මම හඳුන්වලා දුන්නා. ඒක ගුරු අධ්‍යාපනයේ බවට වෙනස් වුණා ඉන්ඩස්ට්‍රියල් ඊරයි. ඒ කියන්නේ කාර්මික යුගය. ඊළඟට තොරතුරු යුගයේ ইনফরমේෂන් ඒජ් එකට එනකොට 21 වෙනි සතවර්ෂයට එනකොට ගුරු අධ්‍යාපනය කියන වචනේ පාවිච්චි නොකර ගුරු සංවර්ධනය කියන වචනයක් කාලේ එළියට ආවා. කළමනාකරණය ගත්තත් එහෙමයි. මුලින් කළමනාකරණ පුහුණුව මැනේජ්මන්ට් ට්‍රේනින් ඊළඟට කළමනාකරණ අධ්‍යාපනය මැනේජ්මන්ට් এডুকেෂන් අද මැනේජ්මන්ට් ඩෙවලොප්මන්ට් වශයෙන් හඳුන්වනවා. මේ ගැන පසු අවස්ථාවක දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා. ඉතින් ට්‍රේනින් කියන්නේ මොකක්ද කියන එක විතරක් මම කියලා දෙන්නම්. දැන් ඉලක්කයකට වැඩි කියන්න පුළුවන්කම. යමක් කරලා කරලා කෙනෙකුට පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඈත තියෙන ඉලක්කයකට වැඩි කියන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි ට්‍රේනින් කියලා කියන්නේ. අධ්‍යාපනය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එහෙනම් එහෙම කරලා මේ අපිට මේ කෝච් කරලා එහෙම ඇති කරන්න පුළුවන් එකක් නෙමෙයි. අධ්‍යාපනයක් ඇත්තටම අපි බලන්නේ තමන් ලබන දැනුම පාසලේ ගුරුවරයාගෙන් ලබන දැනුම ජීවිතයේ තත්ත්වවලට යොදා ගන්න පුළුවන් කියලා. මොකද කාර්මික විප්ලවයත් එක්ක රටේ වෙනස්කම් ඇති වෙන්න ගත්තා. එතකොට අපි කොච්චර සූදානම් වෙලා පන්තියකට ගියත් ඒ සූදානම් වෙච්ච විදියටම වැඩ කරන්න අපිට පන්ති කාමරේ ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දන්න දේ ඒ පන්ති කාමර තත්ත්වයන්ට ගලපගෙන අපි ඉගැන්වීම කරන්න තමයි අපට සිදු වෙන්නේ. අන්න එහෙම ගුරුවරු තමයි අවශ්‍ය වෙන්නේ. ගුරුවරයාගෙන් ගන්න දේ ඒ විදියටම මේ ක්‍රියාත්මක කරන්න බෑ. පවතින තත්ත්වවලට ගලපගෙන අනුවර්තනය කරගෙන ඇඩැප්ට් කරගෙන තමයි පාවිච්චි කරන්න ඕන. ඒතර මුල් යුගයේ යම් දැනුමක් ගුරුවරයාගෙන් ගත්තන ඒ දැනුම ඒ විදිහටම පාවිච්චි කරලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. නමුත් පසු කාලීනව ගුරුවරයාගෙන් ගන්න දැනුම අනුවර්තනය කරලා
අපිට යොදා ගන්න සිදු වුණා. අද ඒක එහෙමත් නැහැ. අපිට ගුරුවරයෙක්ම තැපෙන්න ඕනේ. එහෙනම් අපි අපිම දැනුම සොයන්න ඕනේ. නව දැනුම නව අර්ථ අපිම බිහි කරන්න ඕනේ. අන්න ඒක නිසා අද අපි ගුරු අධ්‍යාපනයත් ප්‍රතික්ෂේප කරලා අද අපි ගුරු සංවර්ධනය ඒ වගේම කලමනාකරණ සංවර්ධනය වගේ වචන පාවිච්චි කරනවා. එහෙනම් මේ යුග පෙරළි කුෂි යුගයේ අපි කත් තිබුණේ ගුරු අධ්‍යාපනය ගුරු පුහුණුව ඊළඟට කාර්මික යුගයේ ගුරු අධ්‍යාපනය ඊළඟට සොරතුරු යුගයේ ගුරු සංවර්ධනය අපි මේවා ගැන වැඩියෙන් පසුවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ප්‍රධාන වශයෙන් හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියන්නේ මොකක්ද කියලා අපි සොයා බලන්න ඕනේ. What is good general education? එතකොට අපි කියන good governance නේද හොඳ පාලනය යහ පාලනය වගේ වචන අපි පාවිච්චි කළා. ඉතින් මෙතන අපි කතා කරන්නේ හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ අර්ථ දැකීමක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. An education that lays the foundation for the young. Young කියන්නේ තරුණ අය නෙමෙයි. මෙතන young කියන්නේ බාල පරපුර. That lays the foundation for the young. බාල පරපුරට හොඳ පදනමක් දාන අධ්‍යාපනය අපි කියනවා හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියලා. කුමක් සඳහාද හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ? අපි කියනවා to be successful in any walk of life they select for their future. තමන්ගේ අනාගතය සඳහා මේගොල්ලෝ කිනම් ගමන් මාර්ගයක් තෝරගත්තත් ඒ ගමන් මාර්ගයේ සාර්ථක වෙන්න අවශ්‍ය පදනම දාන අධ්‍යාපනය තමයි හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියලා කියන්නේ. මේ ඉදිරිපත් මේ නිර්වචනය ඉදිරිපත් කළ මම බොහෝ විට අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේ නිර්වචනයේ තියෙන කීවර්ඩ් එක මොකක්ද? ප්‍රධාන පදේ මොකක්ද කියලා අහනවා. ඉතින් හොඳට බලන්න මොකක්ද හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියලා කියන්නේ? ජීවිතේ කිනම් ගමන් මාර්ගයකට පිවිසියත් අනාගතය සඳහා ඒ ගමන් මාර්ගයේ සාර්ථක වෙන්න පුළුවන් පදනම අපේ රටේ බාල පරපුර වෙනුවෙන් ගමන අධ්‍යාපනය හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් කියලා කියනවා. එහෙනම් කීවර්ඩ් එක තමයි ෆවුන්ඩේෂන් කියන්නේ. අධ්‍යාපනය අධ්‍යාපනයට හොඳ පදනමක් දානවා. අනාගතයේ සාර්ථකත්වයේ සඳහා පාසල හැම ළමයෙකුටම පදනමක් ලබා දෙන්න ඕනේ. අන්න ඒ පදනම දාන අධ්‍යාපනය හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් වශයෙන් අපි හඳුන්වනවා. මේ walk of life අපේ ළමයි විවිධ ගමන් මාර්ගවලට යොමු වෙනවා. පාසල් අධ්‍යාපනය නිමා කරලා අපේ දරුවෝ විවිධ ගමන් මාර්ගවලට යොමු වෙනවා. මොනවද මේ ගමන් මාර්ග? එහෙනම් ඉතා සුළු පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලැබලා විශ්වවිද්‍යාලයට යන්නට ලෑස්ති වෙනවා. ඒ තමයි අර විචාරශීලී චින්තනය තියෙන වම්බලේ සංවර්ධනය වෙච්ච ශාස්ත්‍රීය අධ්‍යාපනයට නැඹුරු අර දක්ෂය කියලා හිතන කොටස. ඉතින් අනිත් අය දක්ෂ නෑ. ඒගොල්ලෝ වෙන පැත්තකින් දක්ෂයි. ආ ඒගොල්ලෝ නිර්මාණශීලී. ඒකට ඒගොල්ලන්ට අලුත් අලුත් දේ කරන්න පුළුවන්. ඒගොල්ලෝ දකුණු මොලේ වැඩිලා තියෙන්නේ. රටට අවශ්‍ය මානව සම්පතක් ඒගොල්ලෝ බිහි කරනවා. ඒකත් අපි අමතක කරන්න ඕනේ ඔන්න. එක කොටසක් තමයි විශ්වවිද්‍යාල වරම් ලැබුණ පිරිස. ඊළඟට ඉන්නවා තව පිරිසක්. ඒගොල්ලන්ට එක ලකුණකින් දෙකකින් විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒගොල්ලෝ කෙලින්ම රැකියාවකට යන්න කැමති නෑ. රැකියාවක් සඳහා සූදානම් වෙන්න තවත් ඉගෙන ගැනීමකට යොමු වෙන්න ඒගොල්ලෝ කැමති. තවත් අධ්‍යාපනයක් සඳහා ඒගොල්ලෝ යොමු වෙනවා. මේ වගේ අය තුන් වර්ගයක් ඉන්නවා. දැන් අපි කිව්වා නිෂ්පාදන ආයතන තියෙනවා, සේවා ආයතන තියෙනවා, ඒවා හා සම්බන්ධ මානව සම්පත් සංවර්ධන අංශ තියෙනවා. ඉතින් අර වෘත්තික භාවය ලබන්න කැමති අය, කියන්නේ උසස් පෙළ හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් අහිමි වෙලා වෘත්තික භාවය ලබන්න මේ අය විවිධ ආයතන වෙත යනවා. හෙදියන් වශයෙන් පුහුණු වෙන්න කැමති කට්ටිය, සංවර්ධනය වෙන්න කැමති කට්ටිය අද වශයෙන් කියනවනම් හෙද විද්‍යාල වෙත යනවා. එහෙම යන්න ඒගොල්ලෝ විද්‍යාගණිත පැති වලින් හොඳ ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. හැමෝටම හෙද විද්‍යාල වලට ඇතුළු වෙන්න බෑ. ඊළඟට අපේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙනවා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් අද ක්‍රියාත්මක වෙනවා. 19 National Colleges of Education. රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මුලදී මේවා බස්නාහිර පළාතට නැඹුරු වෙලා තමයි ටිකක් සුළු ප්‍රමාණයක් වශයෙන් තිබුණේ. අද 19ක් වෙලා රට පුරා සෑම පළාතකම එක ජාතික ගුරු අධ්‍යාපන ජාතික නැෂනල් කොලෙජ් අධ්‍යාපන විද්‍යාපීඨයක්වත්
හැම පළාතකටම ලැබෙන පරිදි මේ වාද ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ඒවට ගිහිල්ලා තමන් කැමති පාඨමාලාවක් අදාරන්න පුළුවන්. ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන් වෙන්න ඕන නම් ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලා. ඉංග්‍රීසි ගුරුවරු වෙන්න ඕන නම් ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලා. සෞන්දර්ය ගුරුවරු වෙන්න ඕන නම් සෞන්දර්ය අධ්‍යාපන පාඨමාලා. විද්‍යාගණිත ගුරුවරු වෙන්න ඕන නම් විද්‍යාගණිත පාඨමාලා. ආගම උගන්වන ගුරුවරු වෙන්න ඕන නම් ආගම සම්බන්ධ පාඨමාලා. එහෙම පාඨමාලා ගානක් මෙහෙම ඇති වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉගෙන ගන්න ඕන නම් ඒ සම්බන්ධ පාඨමාලා තියෙනවා. ඉතින් ගුරුවරුන් සේවයට බඳවා ගන්න කලින් මේ ගුරුවරුන් සංවර්ධනය කරනවා. පූර්ව සේවා අධ්‍යාපන ක්‍රමය කියන්නේ මේක. මේක තමයි හොඳම විදිය ගුරු සේවයට ගුරුවරුන් බඳවා ගන්න තියෙන. නමුත් විවිධ දේශපාලනික හේතු උඩ මේ ක්‍රමයට පූර්ණ ඉඩක් ලැබෙන්නේ නැහැ. විවිධ අවස්ථාවලදී විවිධ විදිහේ පුද්ගලයෝ ගුරු ගුරුන් වශයෙන් බඳව ගන්නවා. ඒක නිසා ගුරු වෘත්තියේ ක්වොලිටි එකට ගුණාත්මක භාවය රැක ගන්නට අපහසු වෙලා තියෙනවා. අපි එක කාලයකදී ඕල් ග්‍රැජුවට් ටීචර් කාඩ් එකක් ගැන කතා කරා. සීලු දෙනාම උපාධිධාරීන් වෙච්ච අපි ගුරු පරපුරක් ගැන සිහින මවපු කාලයක් තිබුණා. නමුත් ඒ සිහින බොඳ වෙනවා දේශපාලනික තීරණ උඩ විවිධ තරාතිරම් වලයි ගුරු වෘත්තියට බඳවගෙන අපේ සිතුම් පැතුම් ඉටු කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. එනිහෙනම් මේ දෙවනි කණ්ඩායම මොකද්ද කරන්නේ? විශ්වවිද්‍යාල වරම් ලැබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ කෙලිම රැකියාවකට යන්නෙත් නැහැ. රැකියාවක් සඳහා සූදානම් වෙන්න ඒගොල්ලෝ විවිධ ආයතන වෙත යොමු වෙනවා. එක කණ්ඩායමක් මේ වෘත්තීය පුහුණු ආයතන වලට, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් සවින් වෘත්තිකයන් බවට පත් වීමේ අභිප්‍රාය හෙද විද්‍යාල වලට, ඒ වගේම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට යොමු වෙනවා. තවත් අය තවත් පිරිසක් ඒගොල්ලෝ රැකියාවකට යොමු වෙන්න, රැකියාවක් සඳහා සුසුකර ලබන්න වොකේෂනල් පැත්තට යොමු වෙනවා. ඒගොල්ලෝ තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රයේ තමන්ට ගැලපෙන මට්ටමක තියෙන පාඨමාලාවකට යනවා. මම එදා කියලා දුන්න NVQ 3 වලට යන්න පුළුවන් කාටද, NVQ 4 වලට යන්න පුළුවන් කාටද කියලා. ඒ තමන් ලබපු පාසල් අධ්‍යාපනයෙන් ලබපු සුසුකම් අනුව ඒගොල්ලෝ NVQ පාඨමාලා වලට යොමු වෙලා තවත් ඉනිමගක් දිගේ ගිහිල්ලා එතන උච්චයට ඇවිල්ලා ඒගොල්ලෝ උපාධිධාරීන් බවට පත් වෙනවා. තවත් අය ඉන්නවා අවිධිමත් ඉගෙන ගන්න කැමති. ඒතර ඒ කියන්නේ වැඩ පොලක ගරාජ් එක වෙනත් අය වැඩ කරන බලන් ඉඳලා ඒ අයට අත්උදව් දීලා ඉගෙන ගන්න කට්ටිය. ඒතර ඉන්ෆෝමල් এডুকেෂන් එකක් ඒගොල්ලෝ ලබන්නේ. අවිධිමත් ඉගෙන ගන්න කට්ටිය. ඉගෙනගෙන වැඩ ලෝකයට සූදානම් වෙන කට්ටිය. මේ දෙවනි කණ්ඩායමට අයිති වෙන්නේ කෙලින්ම වැඩ ලෝකයට එකතු වෙන්නේ නැති ඒ වැඩ ලෝකයේ යම් කිසි රැකියාවක් සඳහා විවිධ ආකාරයෙන් සූදානම් වෙන පිරිස් මේ දෙවනි කාණ්ඩයට අයිති වෙනවා. තුන්වෙනි කාණ්ඩේ කෙලින්ම වැඩ ලෝකයට යන්න බලන් ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට ඕනේ හැකි ඉක්මනින් රැකියාවක් ලබා ගන්න. ජාගරිකකම් තියෙන නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සමහර අයට මේක අනිවාර්ය වෙනවා. තමන්ගේ පවුල් බර කරගහන්න සිදු වෙනවා. අන්න එහෙනම් මොකක් අය බලාගෙන ඉන්නවා රජයේ රැකියාවට සුදු කරපටි රැකියාව. White collar jobs. අද වගා කරන්න හිම පසුගිය කාලේ වැඩි කට්ටිය කැමති නැහැ. කවුරුත් බලන්නේ සුදු කරපටි රැකියාවට යන්න. තමන්ගේ ගෙදරට ළඟම තියෙන්නත් ඕන රැකියාව. පඩි වැඩි වෙන්නත් ඕන. එහෙනම් පහසු දේවල් තමයි හැමෝම හොයන්නේ. එහෙම හොයලා සමහර වෙලාවට අර රැකියාවකට ඇතුල් වෙන්න තියෙන වයස පහු කරගන්න ඇත්තින්. මොකද වයස වැඩි වුණාම රැකියාවක් දෙන්න කැමති නැහැ. මුලින්ම රැකියාව ලබා දෙන්නේ යම් කිසි වයස සීමාවක ඉන්න අය. එහෙනම් මේ රජයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්න බොහෝ පිරිස් ඉන්නවා. පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරලා හෝ භාගයට සම්පූර්ණ කරලා මේ අය ඉන්නවා. ලිපිකාර වගේ තනතුරු සඳහා යතුරු ලියන තනතුරු ඒ වගේ යන්න පුළුවන්. හැබැයි ඉතින් යතුරු ලියන්නත් පුහුණුවක් තියෙන්න ඕනේ. සමහර රැකියා තියෙනවා රජයේ කෙලින්ම ඒවට යොමු වෙන්න පුළුවන්. එතකොට පෞද්ගලික අංශයේ රැකියාවලත් ඉඩ ප්‍රස්ථා තියෙනවා. පුරප්පාඩු තියෙනවා. ඒවට යන්න හැමෝටම බෑ. මෙන්න මෙතෙන්දී පෞරුෂය බලන්න. සම්මුඛ සාකච්ඡාවලට ගියාම කොහොමද මේගොල්ලෝ කතා කරන්නේ? සංනිවේදන හැකියාව කොහොමද? නායකත්ව හැකියාව කොහොමද? මේගොල්ලන්ට කණ්ඩායම් වල වැඩ කරන්න පුළුවන්ද? එතකොට වගකීම් දරන්න පුළුවන්ද? අර පොදු හැකියාව වඩවා ගත්තද කියලා හොයලා බලන්න. ඒ නිසා පෞද්ගලික ආයතනවල රැකියා අවස්ථා තිබුණත් ඒ සඳහා හැමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය හරහා විශේෂ සමගාමී වැඩ කරලා හොඳ පෞරුෂයක් උරනගා ගත්ත අය තමයි මේ පෞද්ගලික අංශයේ රැකියා දොරටු විවෘත වෙන්නේ.
තේනම් ඔන්න ඔය විදියට කෙලිම රැකියාවලට යනවා ඉන්නවා තුන්වෙනි කණ්ඩායම ඒගොල්ලෝ යන්නේ තුන්වෙනි කණ්ඩායම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගෘහ ආශ්‍රිත සේවාව එතකොට ගෘහස්ත සේවාවක් ගෘහය තුල ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා සමහර අය බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් දිවසර දුදුරුව තියෙන තැනක රැකියා කරන්න බලාපොරොත්තු වෙනවා අන්න එහෙම ස්වයං රැකියාවලට යන්න බලාපොරොත්තු වෙන ඇති අපි කියනවා මේකට කියනවා මේක මේ කොටසට කියනවා self employment කියලා self employment කියලා ස්වයං රැකියාවලට යන්න බලාපොරොත්තු වෙන පිරිස හොඳයි එහෙනම් අපේ කාරණා කීපයක් අපි දැන් කතා කළා නිවස ආශ්‍රිත රැකියාවලට යන්න ස්වයං රැකියාවලට යන්න කටයුතු කරන පිරිස් වගේම හොඳ ගෘහණියන් වෙන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා දැන් සමහර අය හොඳට විවාග පාස් විශ්වවිද්‍යාල වරමුත් ලැබිලා නමුත් කැමති නැහැ විශ්වවිද්‍යාලයට යන්න ඒගොල්ලන්ගේ එකම ප්‍රාර්ථනය හොඳ ගෘහණියක් වශයෙන් ගෘහ ජීවිතයට එකතු වෙන්න හවුස් වයිෆ් ලා කියලා කියන අන්න ඒ වගේ අයගෙනත් අපි මෙහිදී සැලකිලිමත් වෙන්නට ඕනේ එහෙනම් දෙආකාරයක පිරිස් ඉන්නවා අපි ඒව ගැන තව වැඩිපුර කතා කරමු මම මේ කතා කරේ මේ නිර්වචනයේ තියෙන walks of life කියන එක පාසල අධ්‍යාපනය නිම කරන අය පිවිසෙන ගමන් මාර්ග හතර ගැන තමයි කතා කරන්නේ විශ්වවිද්‍යාලයට යන කොටස වැඩ ලෝකයේ රැකියාවල් වෙත වැඩි ලෝකයේ රැකියාවක් සඳහා සූදානම් වෙන කොටස වෘත්තිකයන් වශයෙන් එහෙම නැත්නම් රැකියා කරන්නන් වශයෙන් එහෙමත් නැත්නම් අවිධිමත් ඉගෙනගෙන රැකියාවකට යොමු වෙනන් වශයෙන් ඊළඟට රජයේ රැකියාව හෝ පෞද්ගලික රැකියාව වෙත කෙලින්ම යොමු වෙන්න බලාගෙන ඉන්න අය එහෙම නැත්නම් අර ගෘහස්තව කටයුතු කරන්න කැමති අය ස්වයං රැකියා වශයෙන් හෝ ගෘහණියන් වශයෙන් අනාගතේ සාර්ථක කරගන්න කැමති අය අපි ඊළඟට කතා කරමු. එතකොට එහෙනම් අර පළමු කණ්ඩායමට ස්වයං රැකියාවලට යන්න ඕන අයට ඒගොල්ලන්ට ඕනේ ව්‍යවසායකත්ව හැකියා වඩවා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙතෙන්දි මේ ව්‍යවසායකත්ව හැකියා කියන්නේ මොනවද? entrepreneurial skills කියලා කියනවා. අපි ඒව ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නට ඕනේ entrepreneurial skills ගැන. අපි අර ඉංග්‍රීසි වචන ටික පොඩ්ඩක් බලුවටින් අද දවසේ කාල වේලාව අවසන් වෙගෙන යන නිසා මම ඉස්ලාම් කෝ ශාස්ත්‍රීය නඹරුවක් අපේ අධ්‍යාපනයේ තියෙනවා කියලා. මොකද්ද මේ ශාස්ත්‍රීය නඹරුව? ඒකට academic orientation කියලා කියනවා. academically oriented students කියලා කියනවා. පම්බලේ සංවර්ධනය වෙච්ච නිසා උපතින්ම ඒගොල්ලෝ ශාස්ත්‍රීය පැත්තට බරයි. ශාස්ත්‍රීය පැත්තට නඹරුවක් තියෙනවා. academically oriented students academic orientation කියලා කියනවා. ශාස්ත්‍රීය දිශාවිමුඛ වීමක් ඒගොල්ලන්ට තියෙනවා ශාස්ත්‍රීය පැත්තට. ඊළඟට මම කිව්වා අර පෙරපාසල් අධ්‍යාපනය ගැන කතා කරනකොට ඒ අය පාලනය වෙන්නේ පළාත් මට්ටමේ සංවිධාන වලින් ව්‍යුහයකින් මම අපි කිව්වේ ළමා හා කාන්තා කටයුතු කාර්යංශ කියලා අපි කිව්වා ව්‍යුහ කියලා කිව්වා children's affairs වෙන්න පුළුවන් ළමා කටයුතු events affairs කාන්තා කටයුතු මේ දෙක එකට තියෙන අවස්ථාවක් තියෙනවා කාන්තා හා ළමා කටයුතු කාර්යංශ ඒ වචනෙට නම බලන්න එක ස්පෙලිං සමාරුවේ V U R E A U bureau for women's affairs ඊළඟට අපි කතා කරා එදා පාසලේ තිබිච්ච කැපිපේන ලක්ෂණ අපි කිව්වා පහළ බාලාංශය ලෝව කිඳගානි ඉහළ බාලාංශය අප කිඳගානි අවුරුදු 3 ළමයි පහළ බාලාංශයට අවුරුදු 4 ළමයි ඉහළ බාලාංශයට ඇතුළු කරා එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයට යටි තමයි මේ බාලාංශ පන්ති ක්‍රියාත්මක වුණේ අද පෙර පාසල් වෙනුවට එදා මේ බාලාංශ පන්ති අපේ පාසල් පද්ධතිය හරහාම ක්‍රියාත්මක කරනු ලැබුවා ඊළඟට ස්වයංක්‍රීය සමත් කිරීම එතකොට ප්‍රොමෝෂන් ඉහළ දැමීම ඒ කියන්නේ එක් ශ්‍රේණියකින් අනිත් ශ්‍රේණියට ඉහළ දමනවා ඔටෝමැටික් කියන්නේ ස්වයංක්‍රීය මේවා පසු කාලීනව ඇති වුණේ එහෙනම් මුල් කාලේ කිසියම් පන්තියකින් ඉහළ පන්තියට යන්න නම් ඒ ප්‍රාප්ති මට්ටම ළඟා කරගන්න ඕනේ. එහෙම නැත්නම් තව වර්ෂයක් ඒ ළමයි ඒ පන්තියෙම තියාගන්නවා ඒ ප්‍රාප්ති මට්ටමට එළමෙනකම්. එදා අධ්‍යාපන ක්‍රමයේ ඩබල් ප්‍රොමෝෂන් දුන්නා. මේ ඔටෝමැටික් ප්‍රොමෝෂන් තිබුණේ නැහැ එදා.
හැබැයි දක්ෂයෙන් හඳුනගෙන පන්තියක් ඇරලා ඊළඟ පන්තියට දාන ඇත්ති කියලා. අය ළමයා කෙලින් මටට දැම්මා. හැබැයි කොහොම ගියත් අවුරුදු 18ක් වෙනකන් ඉන්න වෙනවා විශ්වවිද්‍යාලයට යන්න. විත්ත උසස් කිරි. ඩබල් ප්‍රොමෝෂන් කමයකුත් ඒ කාලේ තිබුණා. ඊළඟට අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා කළා. රිෆෝම් කියන්නේ ප්‍රතිසංස්කරණය. සමස්ත අධ්‍යාපනය වෙනස් කරන ප්‍රතිසංස්කරණ එඩියුකේෂන් රිෆෝම්ස්. විෂයමාලා විතරක් වෙනස් කරන ප්‍රතිසංස්කරණ. කරිකියුලම් රිෆෝම්ස් ගැන අපි කතා කරා 1972 ගැන මම සඳහන් කරා හොඳ ප්‍රතිසංස්කරණයක් කියලා කිව්වා. නමුත් අපි මොකක් කතා කරේ අද 1999 ප්‍රතිසංස්කරණ ගැන. ඊළඟට 1999 ප්‍රතිසංස්කරණයත් ප්‍රාථමික අධ්‍යාපනයේ ග්‍රැජුවේට් වෙනස් වෙච්ච හැටි ගැන කතා කරනවා. ඒ කතා කරනකොට ප්‍රධාන අවදි තුනක් කිව්වා. Key stage 1, key stage 2, key stage 3. Key stage කියන්නේ ප්‍රධාන අවදි 1 2 හා 3. ඊළඟට disparities in school education. පාසල් අධ්‍යාපනයේ පුරාවට විෂමතා තියෙනවා. ස්ත්‍රී පුරුෂ බව අනුව විෂමතා තියෙනවා. ඇති නැති හැකියාව මත විෂමතා තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් බැරිකම අනුව විෂමතා තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් අයට එක්තරා පන්ති, ඉංග්‍රීසි බැරි අයට තවත් පන්ති. අන්න එහෙනම් පළවෙනි ශ්‍රේණියේ තමයි මේ පාසල් අධ්‍යාපනයේ විෂමතා ආරම්භ වෙන්නට පටන් ගන්න. අර පහ වසර ශිෂ්‍යත්ව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නිසා. එහෙනම් පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයාට තාමත්ම අභියෝගාත්මක කාර්යයක් කරන්න වෙන්නේ. බොහෝ ගුරුවරු ඒ අභියෝග හමුවේ වැරදි පැත්තට යන එකයි අපට තියෙන කනගාටුව. ඉහළ නිලධාරීන් පවා වැරදි උපදෙස් නිකුත් කරනවා. ඒගොල්ලෝ වැරදි ඉලක්ක දෙනවා. ඒගොල්ලෝ කියනවා මේ ශිෂ්‍යත් විභාගයෙන් මෙච්චර සමුදුන් ගානක් පෙන්නන්න. එහෙම කිව්ව ගමන් අර හොඳ අධ්‍යාපනයේ විකෘත කරලා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකට අපි යොමු වෙනවා. අන්න ඒකයි අපේ පාසල් අධ්‍යාපනයේ නිසි සංවර්ධනය ඇති කරගන්නට අද අධ්‍යාපනික බලධාරීන්ට නොහැකි වෙලා තියෙන්නේ. මම කතා කරා එඩියුකේෂන් පීක් එක ගැන. ඒ තමයි අර අධ්‍යාපන උච්චය. මේ අධ්‍යාපන උච්චය අඩු වයසින් ලබා ගැනීමේ තියෙන ආධිනව තරකතෙන් ඒකෙන් වෙන අපට බලපෑම් අහිතකර බලපෑම්. ඔව් එහෙනම් අධ්‍යාපනික උච්චය අඩු වයසින් ලබා නොගත් අය විඳින වරප්‍රසාද මම ඔබට කතා කරලා. ඊළඟට අපි කිව්වා parental education ගැන. අපේ රටේ දෙමාපිය අධ්‍යාපනයක් නැති බව කිව්වා. ඒ නිසා දෙමාපියන් අතර විවිධ දුර්මත තියෙනවා. දුර්මත misconceptions කියන්නේ මේ දුර්මත. මම එදත් කිව්වා සමහර දෙමාපියෝ හිතනවා පාසල තියෙන්නේ රැකියාවක් සඳහා ළමයි සූදානම් කරන්න කියලා. මේ සම්පූර්ණයෙන්ම වැරදි. මම හොඳ සාමාන්‍ය අධ්‍යාපනය කියන එක අර්ථකථනය කරනකොට මම කිව්වා ජීවිතේ කිනම් ගමන් මාර්ගයක් වෙත අපේ දරුවෝ අනාගතය සඳහා පිවිසුණා. තමන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතේ කිනම් ගමන් මාර්ගයක් තෝරගත්තත් ඒ ගමන් මාර්ගයේ සාර්ථක වෙන්න පුළුවන් අධ්‍යාපනය තමයි හොඳ සාමාන්‍ය අධ්‍යාපනය කියලා. එහෙනම් දෙමව්පිය ළඟ තියෙන්නේ දුර්මතයක්. misconception එක. සමහර දෙමව්පියෝ හිතනවා ටියුටරිය තමයි හොඳ. පාසල ටියුටරියක් වෙන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. පාසල තියෙන්නේ සමබර පෞරුෂයක් තියෙන ළමයෙක් ඇති කරගන්න. For the whole child, සමස්ත ළමයා ඇති කරන්න. පූර්ණ ශිෂ්‍යයා බිහි කරන්න. එහෙම නැතුව අර මේ පෙර මේ උපකාරක පන්ති කරන විදියට විභාග ඉලක්ක කරලා උගන්වලා විභාගවලට ළමයි සූදානම් කිරීම පාසලේ කාර්යභාරයක් නෙමෙයි. මේක දෙමව්පියන් ළඟ තියෙන දුර්මතයක්. තවත් දෙමව්පියෝ හිතනවා අපි ඉගෙන ගත්ත ක්‍රමයටම ළමයට උගන්වන්න ඕනේ කියලා. 20 ශතවර්ෂයේ අපි කණ්ඩායම් වැඩ කරේ නැහැ. අපිට ගුරුවරයා සියල්ල කියලා දුන්නා. දැන් මොකද මේ කණ්ඩායම් වැඩ කරන්නේ? මේව අවශ්‍ය නැහැ. අන්න එහෙනම් දුර්මත. මේවා නිසා 21 ශතවර්ෂයේ අධ්‍යාපනය වෙත යන්න යන ගමන ප්‍රමාද වෙන බව කියන්න ඕනේ. මේ දුර්මත නැති කරන්න නම් අපි දෙමව්පිය අධ්‍යාපනය වෙත යොමු වෙන්න ඕනේ. ඊළඟට අපි කිව්වා ජෙනරික් ස්කිල්ස් තියෙනවා. විෂයෙන් ලැබෙන හැකියාව විෂය හැකියාව කිව්වා. එහෙම නැත්නම් ඒ විෂය උගන්වනකොට අපි ළමයාට අවස්ථා තියෙනවා හොඳ සංනිවේදකයෙක් වෙන්න. පන්ති කාමරේ ඉදිරිපත් කිරීම කරලා එයාට හොඳ සංනිවේදනයක් වෙන්න සංනිවේදකයෙක් වෙන්න අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා එයාට පොදු හැකියාව ප්‍රදර්ශනය කරන්න වගකීම් අරගෙන පොදු හැකියාව ප්‍රදර්ශනය කරන්න ස්වයං විනය ඇති කරගන්න පුළුවන්. ඒ වගේ පොදු හැකියාව වැඩෙන්නේ විෂයෙන් නෙමෙයි ඒ විෂය උගන්වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය. එහෙනම් ඉස්කෝලේක දිනු වෙන්නත් ඕනේ ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් කියන්නේ ක්‍රියාවලිය. ප්‍රොඩක්ට් කියන්නේ ඵලය. අපට ඕන ඵලයට එන්න බෑ ප්‍රොසෙස් එක දිනු වෙන්නේ නැත්නම්.
මේ process එක දිනු කරන්න බැරි වෙලා තියෙන්නේ විභාග වලින් ඇති කරන අනිසි බලපෑම නිසා මම ඒකයි කිව්වේ පාසල් අධ්‍යාපනයේට වින කරන විභාග කියලා මම මේවා හඳුන්වා දුන්නේ ඒ නිසා ඊළඟට entrepreneurial skills එක ලියන්න අමාරුයි ඒකේ අකුරු හොඳට බලා ගන්න ENTRE PRE NEURIAL ව්‍යවසායගත හැකියාව මේ ගැන මට දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ උදාහරණයක් සහිතව ඒකට මම හිතන්නේ අද දවසේ වෙලාවමදී ඒකයි මම ඒක ඊළඟ දවසට කල් තැබුවේ මේ ස්වයං රැකියාවලට යන අයට තියෙන්න ඕනේ මේ entrepreneurial skills තමන් ගැන ඒගොල්ලෝ දැනන් ඉන්න ඕනේ තමන්ගේ ශක්තිය මොනවද දුර්වලතා මොනවද පරිසරය ගැන ඒගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ පරිසරයේ තියෙන අවස්ථා මොනවද පරිසරයේ තියෙන තර්ජන මොනවද ඒ අනුව ඒගොල්ලන්ට හොඳ රැකියාව හොඳ අවස්ථා තෝරගෙන job opportunities තෝරගෙන ඒවාට හුරු පුහුණු වෙලා ඒවා සාර්ථක කරගෙන තමන්ට ආදායමක් පුතවා ගන්න පුළුවන් පිරිසක් අපිට අපේ රටට අවශ්‍යයි අද ස්වයං රැකියා වුණා කියනවා ඒවාට උදව් කරන්න කැමති يعني මුදල් වලින් ආදී උදව් කරන්න කැමති ආයතන ගොඩක් තියෙනවා නමුත් ඒ සම්බන්ධව ඉදිරිපත් වෙන අය අඩු වෙලා තියෙන නිසා මේ entrepreneurial entrepreneurship කියන එක ව්‍යවසායකත්වය කියන එක ඇති කරන්න පාසල් අධ්‍යාපනයේ විශාල මෙහෙවරක් කරන්න සිදු වෙලා තියෙනවා ජාතක ප්‍රසංස්කරණයේදී අපි හඳුන්ලා දුන්නා මේ ව්‍යවසායකත් අධ්‍යයන කියලා අධ්‍යයනය කියලා විෂයක්. ඔව් entrepreneurial studies කියලා විෂයක් හඳුන්ලා දුන්නා. මොකද රටේ තියෙන මේ දැවෙන අවශ්‍යතාවය දැකලා ව්‍යවසායකින් අවශ්‍ය බව දැකලා අපි මේ සම්බන්ධව පාසල් මට්ටමේ ඉඳන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඉතින් අපි ඊළඟට අවසානයේදී අර ස්වයං රැකියාවලට යන අය දෙවර්ගයක් ඉන්නවයි කියලා කිව්වා. කට්ටියක් ගෘහ ජීවිතයට එකතු වෙනවා හොඳ ගෘහණියක් වශයෙන් තමන්ගේ ඉදිරි ජීවිතය ගත කරන්න. ඒ අයට කියන්නේ හවුස් වයිෆ් කියලා. ඒක වචනේ හවුස් වයිෆ් බහු වචනෙන් කියනවා නම් හවුස් වයිෆ්. අන්න එහෙනම් ඒ හොඳ ගෘහණියන් වෙන්නට අපේක්ෂා කරන අය ඉන්නවා. විශ්වවිද්‍යාල වරම් ලැබිලත් ඒව අතහැරලා හොඳ ගෘහණියන් වෙන්නට කැමති කාන්තාවෝ ඉන්න බවත් ආඩම්බරයෙන් මතක් කරමින් මම හිතන්නේ අද දවසේ මීට වඩා කාලය ගන්න අද දවසේ වැඩසටහන මෙතකින් මගේ කතාව නිමා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඇත්තටම ලංකාවේ පාසල් අධ්‍යාපන පිළිබඳව ලංකාවේ ඉන්න විශිෂ්ටම චරිතය තමයි දේශමාන ආචාර්ය අයියල් ගිනිගේ මහත්මිය. මම හිතන්නේ ගහක් හොඳට ඉහළට හැදෙන්න නම් ගහක් මහා වනස්පතියක් වෙන්න නම් මුදුන් මුල් හොඳට පොළොවට උරා ගන්න ඕනේ. මුදුන් මුල හොඳට ගිය පොළොවට උරා ගන්න තරමට තමයි පොළොවට කිඳා බසින තරමට තමයි ඒ ගස මහා වනස්පතියක් වෙන්නේ. මම හිතන්නේ ගුරු භූමිකාවට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්න ආධුනික තරුණ තරුණියන්ට ඒ වගේම ගුරු වෘත්තිය තුළ දැනට ඉන්න ඇයටත් මහා වෘක්ෂයක් වෙන්න තමගේ මුදුන් මුල් හොඳට ශක්තිමත් කරගන්න දේශමාන්‍ය ආචාර්ය අයියල් ගිනිගේ මැතිණියගේ දේශනය මම හිතන්නේ ඉතාම සාරගර්භ දේශනයක් වුණා. ඇත්තට මම ගොඩක් වටින්නේ සමස් පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ වලදී සක්‍රීය දායකත්වය ලබා දෙමින් නායකත්වය ලබා දෙමින් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ දරුපරපුර ගමන් කරවීම සඳහා ශාස්ත්‍රීය අධ්‍යාපනික නායකත්වය ලබා දුන්න ඉතාම දැවන්ත ජාතික සම්පතක් තමයි ආචාර්ය අයියල් ගිනිගේ මහත්මිය කියන්නේ. ඉතින් මෙවන් මෙතනියක්ගේ දේශනයක් ඔස්සේ එතුමගේ අධ්‍යක්ෂීම් පරිණතිය ඒ සෛල දේ ඊළඟ පරම්පරාවට උකහා ගන්න ලැබීම මම හිතන්නේ ඒක සඳහා දායකත්වය සපයන්න ලැබීම ගැන අපේ ආයතනයත් දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයත් අපිත් සතුට වෙනවා. ඉතින් මම අපේ ආයතනය පැත්තෙන් ඉතාම ගෞරවපූර්ව ස්තුතිය පුද කරන අතරම මේ කතිකාවත අධ්‍යාපන කතිකාවත ඔස්සේ රටටම ජාතික මෙහෙවරක් කරන්න අපිට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේ වැඩසටහන අපි පටිගත කරලා නැවත විකාශන සඳහා අවස්ථාව සලසලා දෙනවා. මම හිතන්නේ ඉතාම මේ දේශනෙට තාම සජීවි සම්බන්ධන වුණත් ගොඩක් දෙනා මේ දේශන නැවත නැවත අහලා තව දිගු කාලයක් මේ දේශන වලින් ප්‍රයෝජන ගන්නවා කියන එක නොඅනුමානයි. මම හිතන්නේ ඔබ දේශන වලට සම්බන්ධ වෙන අපේ ගුරු සිසුයන්ට ගුරුවරයන්ට මම ආරාධනා කරනවා දේශමාන ආචාර්ය ගිනිගේ මහත්මයට ස්තුති කරන්න ඔබගේ පැත්තෙන් ස්තුති කරන්න එක ගුරුවරියකට එක ආධුනික ගුරු ශිෂ්‍යයෙකුට මම ආරාධනා කරනවා. කියලා දුන්න පාඩම ගොඩක් පැහැදිලි. මම මේ දෙවෙනි වතාව මැඩම්ගේ ලෙසන් එක අහන මැඩම්ට ගොඩක් ස්තුතියි. මැඩම්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සරහටත් මේ වගේම වැඩසටහන් කරලා අපිව දැනුවත් කරන්න. ඔව් හොඳයි. ඔව් මම හිතන්නේ
මේ පොදු පදනම අර කමල්ගොඩ මහත්මයා කියපු විදිහට මේ පදනම වැටෙන්න ඕනේ හරියට. එතකොට තමයි මේ වෘක්ෂය ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් අර එහෙම මෙහෙන් ටික ටික දැනුම අරගෙන අර පාඨමාලාවට මේ පාඨමාලාවට ගිහින් අර එහෙම මෙහෙන් දැනුම ගත්තට මේක සාර්ථක වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක හොඳ වැඩසටහනක්. අපි මුල ඉඳලාම පියවරෙන් පියවර දැනුවත් කරමින් හොඳ අධ්‍යාපනයක් කියන බවට ඔයගොල්ලෝ යම් දවසක පත් කරන්න මේ වැඩසටහන ඉස්සරහට ගෙන යන බව ආයිත් අපි සතුටින් සිහිපත් කරනවා.